निपुर अमाश तपो තෙරුවන් සරණය කවුණාවන්ත ගුණපට සත්පුරුස පින්වත්නී සජීවී ධර්මසාකච්ඡා මාලාවි, අසු හත්වන ධර්මසාකච්ඡාවාරය අදත් මේ විදිහට ආරම්භ කරන්නේ. සමන්තා චකවාලි සු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංමනිරාජසේ සුනන්තු සගමොක්කදම් දම්ම සවනකාලු අයන් බදන්තා දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්ත නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධසේ, නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතස්සේ භගවතු අරහතු සම්මාසම්බුත් බැස්සේ. කවුණාවන්ත ගුණබද සත්පුරුස පිින්වත්නයේ. සජීවී ධර්මසාකච්ඡා මාලාවි අසූහත්තන ධර්මසාකච්ඡා වාරය අදත් ඇත්නපුර පදිංචි සුපින්වත්්‍යාපාරික ජයලාර්වමසිංහ මැතිදුම් මැතිනේ දූ දරුවන් නිර්මාණය කළ මිනිපුර අමාසාන්ධි තපුුව වන ආරන්න සේ නාසනය සිට ආරම්භකන අවස්ථාව අදත් අපත් අපසිස්සේ අප රැකී පඥාසර පොඩි හාමුදුරුත් මේ විදිහට සම්බන්ධ වෙනවා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්ංවර්ත්නයේ ඔත්තු හලතියන පලිවෙනි පශ්නය තමයි අවසර අපේ පින්වාත් ස්වාමින් වහන්සේ. පරමාත ධර්මවල ආලෝකයේ පිළිබඳ විස්තරවන්නේ කෙසේද. මේ කවුන පහදා දෙන සේක්වා ඔබ වහන්සේට උතුම්ඹූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීවා තෙරුවන්සානය ස්වාමීින් වහස කියලා. සත්පුරුස පිින්වත්නයේ පරමාර්ත ධර්මවල චිත්ත චෛතසික රූප නිබ්බානකන හතරින් ආලෝකය අපිට රූපවලදි හබ වෙන්නේ. එතනද සිත් අසූනාවය චෛසික ධර්මත් නිවනත් කියන පරමාත ධර්ම නැතුවාපී රූප පරමාර්ථයට ගෙහාම රූප පරමාර්තයේ සතරහා භූතරූප හතරත්තියෙනවා උපාදාෑය රූප විිසි හතරත්වතියෙනවා. පටව්‍යාපෝතේචව ආයෝක්‍යයන මහාභූතරූප හතර චක්කු ප්‍රසාද සෝතගාන ජීවහා කාය පසාධ කරමේ ප්‍රසාද රූප පහත් රූප සද්ධ ගන්ද රස ඉස්පස කනේ ගෝච රූප පහත්. ස්ත්‍රීභාව පුලිසභාව රූපකිනේ භාවරූප දෙකත් හදේරූප ජීවිතරූපය ආහාර රූපය කෙන මේේ රූප දහාට හේතුූන්ගෙන් හටගන්න රූප නිස් පන්නරූප. ආකාසධාතුව කායවි්ඥාත්තිය වචීවිඤ්ඥාත්තිය ලහුතාමූතා කම්ව්‍යතා, උපජේසන්තති ජරතා අනිච්චතා මෙන මේ රූපධර්මයෝ අනිස් පන්න රූප. මෙනි මේ විදිේ රූප විසි අට අත්තියෙනවා. මෙතන තීජෝධාතුව, තේජෝධාතුව උණුසුම්භව සිසිල් භවන කාරණාව ඉරේලිය එ ඒවාගීම පහන පත්තු කළ හම ඒවාගේ අනෙකුත් විදුලිලාම්පුවක් දල්වද්දි කුමනෝ දේකදී ඇතිවනේ ආලෝකය ගත්ත හම එවරුස්සුම් භාවනි ස ඇතිවන කවුුණක්. එතකොට එක්ක පවතින රූප පැසවීමමරවීම එහෙම කරන්නේ තේචූදාාත්වෙන්. ලපටි කාලයේ දහෙම පැසවලා මෝරලා සත්‍ය මත්වෙනවා වර්තනය වෙනවා. මෙරීම අවසං වුනාට පස්සේ අහප පැසවමින් ය සත්ත සරීර බාහිර වස්තු පිරිහිලා යනවා. තේජෝ ධාතුවෙන් ඒ ඒ දේවල්ලල දියුණුහෝ පිරිහමකිෙන කාරනා සිද්ධ කරොන් ලබනවා. එතකොට ඉර ඒවගේීම හන්ද ඒවගේම අනුකුදගින්න්දර මේ දේවය ගත්තහම. මේකේ තයජෝදාාතුව අධික තියනම් අධිකව තියෙනවා. ඒවික ඒ විදිහට ආලෝකය සම්බන්ධව තේරුම්ගන්නට ඕනෑ. ඊළඟට ඔය පින්වතුන් අහල තියන පස්නය තෙරුවන් සෑණය ස්වාමින් වහන්සේ. පස්සනක් පීතිය හා ඒවා ඇතිවන අවස්ථාවන් නිදසුන් සහිතව පහතා දෙන සේක්වා තිරුවන් සෑණය ස්වාමීින් වහන්ස කියලා. පස්සනක් ප්‍රීතිය පස්සනක් පීතිය කිව්වාම ගුද්ධකීතිය කනිකපීතිය ඔක්කන්තිකපීතිය උබ්බේක පීතිය ඒ පරණපීතිය කියලා පීති පහත් තියෙනවා. එතකොට මේකින් පංවදි පලවැනි පීතිය ගුද්ධක පීතිය මේක ඇතුුණු ගමම්ම නැතිවෙලා යනවා. ඇතුවුණු ගමන් ඇතිවෙලා යන එක නැවත් නැවත ඇති වෙන්නේ නැහැ. කුද්ධක පීතියේයට සිද්ධ වනදේ තමයි සරීරයේ ලොම් නැගිට්ටවීම විතරක් කරනවා සරීරයේ ලොම් නැගිට්ටවීම විතරක් කන දුරුවල පීතිය කුද්දක පීතිය ඉට පස කණක පීතිය එකපාරකින්ම කෙළවර වෙන්න නැතුව අහසේ විදුලිය වගේ නැවත නැවතත් ඇතිවන පීතිය එක කියන්න එකපාරකින් අවසාන් වෙන්නෙ නැහැ අහසේ විතුලිය වගේ නැවත් නැවතත් නැවත් නැවතත් මතුවෙවී මතුවවී එන පීතිය කණක පීතිය. ඔක්කන්තිකපීතිය තුන්වනි සතුට. මුහුදේ රල වෙරලෙහි පැතිරිලා බිඳිබිඳී යනව වගේ සරීරයේ පිනවමින් එක පැතිරිලා බිඳිඳී යන ප්‍රීතිය තමයි ඔක්කන්තික පීතිය කිය කියන්නේ. ඊළඟ උබ්බේග පීතිය. සරීරයේ උඩ විසිකරන බලවත් පීතිය සතුට වැඩිකමට උඩ පැන පැරය වි සතුටවෙන්නඒ උබ්බේක පීතිය. ඉට පසේ පරණ පීතිය. සරීරයේ මුළු සරීරයේම පැතිරිලා මුළු සරීරයේමි විස්්පාර්ස කරගෙන ඇතිවන අති ප්‍රණීත පබලම ප්‍රීතිය තමයි ඒ ප්‍රීතිය මේ විදිහට පීති පහක් තියෙනවා. ඒක තමයි පස්සනක් ප්‍රීතිය කියල කියන්නේ. ඊළඟට අහලතියෙන ප්‍රස්්නය තමයි තෙරුවන්සානය සාමීන් වහන්ස හසිතුඋපාද සිත රහතන් වහන්සේලාට පමණක් ඇතිවන්නේද. බුදු පසේබුදු උතුමන් වහන්සේලාට ඇතිවන්නේ නැතිද. ඇති නොවනවාන ඊට හේතුව කුමක්්ද ස්වාමීන් වහන්ස කියලා. හසිතු උප්පාද හිත ඇතිවෙන්නේ රහතන් වහන්සේලාට විතරයි. රහතන් වහන්සේලාගේ සිනහාව පහල කරන්න ඇතිවන හිත. සිනාව පහළ කරන රහතන් වහන්සේලාගේ හිත. බුදුරජාණන් වහන්සේලාට හස උපාද සිත ඇති වෙන්නේ. භාගිවතුන් වහන්සේලාට ඇතිවන සිත් පින්ංවර්ත්නි අහේතුක සිත්වලින් දාහතක්. ඉතින්දි බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලාට සිනාපහන කරනකොට ඥාන සම්පයුත්ත සිත්ම තමයි ඇතිවෙන්නේ. සිනාපහල කරනකොට භාගිවතුන් වහන්සේලාගේ සිත් හසතු උපා සිත නිමි ඒ ඥාන සම්පයුත්ත සමහ තැංග්‍රඥාන විපයුත්තුව විදිීතන් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා කියන උත්තමයාාණන් වහන්සේලා. ශ්‍රහතන් වහන්සේලාට වඩා බොහෝ කාලයක් පාරමී දම්පුරා උත්තම තත්ත්වයට පත්වූ ශිෂ්ඨතමයාණන් වහන්සේලා. ඊළඟට අහලතියෙන පශ්නේ තමයි තෙරුවන්සානය ගෞරවනීය පින්ව ස්වාමින් වහන්සේ කාන්තාවක් යම් රූගී තත්ත්වයක් නිසා සයිටිකා. අර්ධ පරිියංකයන් නොමැතිව බද්ධ පරිියංකින් ඉඳගන්දී නම් ඇයට අකුසලයක් රැස්වනවාද කියා කරුණාවෙන් පහදා දෙන්න පින්වස්වාමින් වහන්ස. ඔබව වහන්සේට නිදුක් නිදූගිල්සූ ලැබේවා අපකිරේ අනුකම්පාවෙන් මේකරන්න වූ ධර්මදානේ චතුරාදය සත්‍යධර්මය අවබෝධය පිින්සම හීටවීවා කියලා. කවුණාවන්ත ගුණබර පින්වතුනේ. කාන්තාවන් සාමාන්‍යයෙන් අර්ථපාර්ියන්කයෙන් වාඩිවීම බොහෝ පහසුයි ඒ අයට. බද්ධපරරිියංකෙන් වාඩි වෙලා කටයුතු කිරීමේ කිසිදු වරදකුත් නැහැ. බද්ධ පරිියන්කයෙන් වුණත් තඒ ඇත්තන්ට භාවනාවට උතුම් මග පරසාහ උතුම්පතිපල් ලබන්න පුළුවන්. නමුත් අර්ධපරිියක ඉඳීම ඒ ඇත්තන්ට බොහෝ වෙලාව කරදරයකින් තුොරව අපහසුවකින් තුරව භාවනා කරන්න පහසුවකුත් වෙනවා. ආසනය අරධපරියන්කේද බද්ධපරිියන්කේද කියන එක මත් අකුසාර ඇැසීමක් වෙෙන් නැහැ. ආසනය අපි ගන්නේ පහසුව පිණිස. දැන් බද්ධපරියන්කයෙන් කාන්තාවන් වාඩුනාට පස්සේ විශේසේම ඒ අයට සිදුවන අපහසුතා සිද්ධ වෙන්න පුළුවන්. සාමානයෙන් ඔසප්චක්්‍ර දිනව ඒවකවානුත්තෙක් කාන්තාවන්ට ඇඳුන් තෙත්තීමදී යම් පීඩාවං වලට මුුණදින්න පුළුවන්. ඊට අමතරව සරීරයෙන් පිටවන පිට වගේ කාරනම් නිසා යම් අපහසතාවය නිර්මාණය වෙන්නක් පුළුවන්. තා බොහෝ කවුණුත් තියෙනවා. වඩාම සුදුස අර්පරියන්කයෙන් වාඩිවනයක නමුත් බදධපාදයන්කයෙන් වාඩිවෙලා භාවන ආකලා කියලා කාන්තාවන්ට චතුරාට සත්‍ය ධර්මය ලබන්නට භාතාවක් නැහැ. ඊළඟට අහලතයෙන පශ්නය තමයි අවසරයි මාගේ ස්වාමින් වහන්ස. ස්වාමින් වහන් ස අපට මේ අමාධර්මය ලබාදූම් පොත්පත් තුළ බුද්ධකාලීන සිදුවීම් අති සුයෝපති දනවන කවුණු තිබිය හැකිද. එසේම හාමුදුරුවණය වර්තමානයේ බුදුදහම පිළිබඳ නොයෙකුත් විකූති සහ. පරස්පර අදහස් පතු වී ඇත. මේවා දැකීමෙන් මගේ සිතේ මේ උතුම් ධර්මය ගැන සැක ඉපදී ඇත. මේ සැකසංකා දුරකරගන්නේ කෙසේද. මාම පිරිසුර ධර්මය තෝරා බීරාගන්නේ කෙසේ ද ස්වාමින් වහන්ස. එමම මා මෙතෙක්කල් ධර්මස්ස වනය කළා පමණි කිසිදිනක ධර්මය අවබෝධීට උත්සාහ කර නොමැත. මා ධර්මය වැඩීම ආරම්භ කළයුත්තේ කෙේද ස්වාමින් වහන්ස. ඔබහන්සේට තෙරුවන් සානය ස්වාමිින් වහන්ස කියලා. කවුනාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්නයේ. ිපිටකේ තුළ අතිසොයෝති ධනවනකාන තිබිය හැකි දෙ කියලා ඇහුවොත් සූත්‍රවිනි අභිධර්මය තුළ එහෙම නැහැ. ඒක අර්ථකත්න විවරණයකන අටවාටීක අතිසෙම උපකාර වෙන අපිට තිපිටක බදධවචනය හොට දැනගන්න. ඉස්කන්දධාතු ආයත්නී ඉන්දයාදී කවුණු පිළිබඳ සැකසංකාවක් ඇතිකරගන්න කිසිසේත්ම එපා. දහම සැකංකාව ඇතිකරගන්න ප්‍රශ්නයක් එතන නැති හින්ද. බුදුදහම ගැන නොයකුත් විකෘතිය හා පරස්පර අදහස් වර්තමාන මතුවෙලා තියෙනවා මේවා දැකීමෙන් සිතේ උතුම් ධර්මය ගැන සැකඉපදී තියෙනව කියලා ඔබ අහනකොට බුදුදහම පිළිබඳ විකෘති පරස්පර අදහස්සවයි විධ කුමන්ත්‍රණකරෝ නිර්මාණය කළ තියෙනවා බුදුදහම් පිළිබඳව සැකසංකා හදන්න ඒ අය හැදුවට ඔබ දන්නවනං ඉස්කන්දමනවද ධාතුවා ඇත්න ඉන්ද්‍රීයම්මනවද කියලා පරමාත දර්ම දැනගෙන ඒ ඔස්සේම සියලු සූත්‍ර විනේ අභිධරමය හොඳට කලපල දැක්ක හම ඔය ඇත්තන්ට කිසිම සැකයක් ඉතුරු වෙන්නේ. හැබැ නොදන්නාකම නිසා සැකසංකා ඇතිකට ගන්න පුළුව සැක ඇතිකරන උදවීව සරණගියෝ. ඒනිසා සැක ඇතිකරන උදවිය සරණයන්න එපා ඒ සැක ඇතින උදවිය සැක ඇතිකරනකොට ඔය ඇත්තන්ට සැකයක් නැතුවේක තේරුම්ගන්න පුළුවන් දැනුමක් ඕන වෙනවා ඒක කියන්න පරතව ගෝසයේ හොඳ ඇැහුම් කන්දීල පොත්පත් ඒවල ධර්මය දැනගෙනන්න ඕන එතකොට ඔබ සැක ඇතිවෙන්න. ඔබ දන්නවනම් ඔබ ගෙදර ඉස්සරහතියන අභගහ ගෙදී අඹමයි කියලා ඒක කෙනෙක් දෙල්කිව්වට පේ නෑ ඇස්පේ නෑ ඕක මෙ දෙ ඕක දෙල් කිව්වට ඔෑඇත්තෝ අඹම කියලා තහවුරු කර ගත්තදේ කාටවත් දෙල් කරන්න බෑ. හැබැයි ඔය ඇත්තෝ ගෙදර ඉස්සරහ තියෙන අඹගහා දැකල නැතුව දකි නැතුව ඒක දෙල්ගහක් වගේ අදහසා කරයක් කියලා 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 කියල උළුවට දාගත්වෝ ඔබට ඒක දෙල් වෙන්න ඇැතිකට හිතන්නක් පුළුවන්. අඹ වඋනත් දෙල් වෙන්න ඇති කියර. එනිසා ඔබගේ ඇසුරට නොගැලපෙන පාපමිත්‍ර වාසය නොකර කල්යාන මිත්තුවයම ආසේ කරන්න ඔබේ චිත්ත සන්තතිය තුළ සැකසංකා ඇතිකරවන අය ඔබගේ චිත්ත සන්තති වෙනස්කරන් තත්ත්වයට ඔබ දුරුුවලවෙද එපා. මේ පිරිසුදුධනම මේ ඔබ තෝරාභේරා ගන්නේ කොහොමද මේ සැකසංකා දුරුකරගන්නේ කොහොමද කිය ඇහවාම මුලින් ඔය සකසංකා ඔබේ චිත්තසන්තරීය ඇතුළකරනයිගේ ්‍යාශත්‍රයෙන් අයින් වෙන්න ඒ පාපීමිත්‍ර සේවන අයින් කරන්න. මුලින්ම ඔය ඇත්තන්ට ස්කඳධාතු ආයත්න ඉන්ද්‍රීියන් ගැන කියලා දෙන කල්්‍යයානිමිත්තු ඇසුරු කරන්න. පිරිසුදු ධර්මය දැනගන්නනං ඔය ඇත්තෝ අභිධරමයේ උගන්නන කාරණා තේරුම්ගන්න. අභිධර්මය හැම පිටක ගන්ත්‍රයක් ඇතුළතම විස්තරකයනවා. ඒ කාරණාවට අදාළව තියෙනවා. ධර්මයේ දුරුවර කරන්නට ලොවින් අතරෝදාහන් කරන්නට එක කෙනා අභිධරමය බුද්ධ භාස නමේයාදකොට ඒවය ඇයටට පිළිගන්න සිම හේතුවක් නෑමොකද ඔබ ධර්මය දැන ගත්තා ඔකට පේවා මේකයි ඇත්ත කියලා. නොදන්නා නිසා අනුගේවච්චනයට රැවටුනාට දන්නෙනෙක්ක රවටන්න බෑ එඉනිසා ඔබ නොදන්නාකම නැති කරගෙන දන්නා කෙනෙක් වෙන්නට වහස මහන්සගන්නට ඕනසා. ධර්මස්සවනය කර නසවනකර ධර්මය පිපදින්න පොත්පත් කියවන්න කියවූ ධර්මය පිළිපදින්න. ඔය ඇත්තුූ සි දෙනක ධර්මමාබෝධරයට උත්සහනො කළත් අද ඉඳලා චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මහන්සිකන්න හේතු සම්පත් මොකුලා ගොස් අදහෝ හිතහෝ. සතියකින් මාසකින් මේ ජීවිත කාලි හෝ, ඒත් ඔබ දුරුවල නං හේතු සම්පස් ස්‍යමත් වූ පස ඉක්මම් භවයක දිහරි ඉක්මං අවස්ථාවක මඟ පල්ලබා සසරින් ගොඩි වෙන්න පුළුවන්කම ලැබයි. ඒක පටන්ගත යුත්තේ කොහොමදකෙ ලැහවෝත් ඔය ඇත්තෝ බුද්ධරත්නය ගුණ ධර්මරත්නය ගුණ සංගරත්නය ගුණ කියන, සුල්විසි ගුණයන් හොදට දැනහන්නනාාගෙන සූවිසි ගුණයන් දන්නාකමනි සහ ඇතිවන පැහැදීම ඇතිකරගෙන? තුළළුවන් සානයන්න පන්සිල් රකින්න පෙර කුසල් මතුවන විදිහට කටයුතු කරගන්න සිල්රකින ඔය ඇත්තුූ සිට දියුණු කරන භාවනා කරන්න. ස්කණ්ඩ ධාතුවා අඇත්න ඉන්ද්‍රියයාදී ධර්ම හොඳින් අවබෝධ කරගෙන ඇහිට ලක්සනේ හොඳින් දකිමින්. ඔය ඇත්තුූ කෙලෙසුන් අසන්නට පුළුවන් විදිර චිත්ත සන්තතියේ බෝධි පාසක ධර්ම වැඩෙන විදිහට කටයුතු කරගන්න අතම ආරම්භ කරන්නේ. සත්පුරුස පින්ුවත්නී ඊළඟට අහලතියන පස්්නේ තෙරුවන් සණය පින්වස් ස්වාමන් වහන්සේ සද්දා සීල සුතත්‍යයාග ප්‍රඥා, මේ කවනුපා හඳුන්වල පොදු නම මොකක්ද. ඔබහන්සේට නිදුක්නිදෝගේ සුවේ දීදකාවස ලැබේවා පාර්තනය බෝධියකින් උතුම් චතුරාර්ි සත්‍ය ධර්මය අවබෝධ වීවා සේක බලධරම ආරනාපහමේ ධර්මතාපා හඳුන්වන පොදු නම සේක බලධර්ම සේක ධරම එක සද්දා සීල සුතතියාග ප්‍රඥා කියන්නේ සේක ධරම. මෙන මේ සේක ධරම ඔබ තුළ දියුණු කරගන්නට ඕනි මජවනිකාය සංකාරුපති සූතෙත් මේ පිළිබන් සඳහන් වෙනවා අ බොහෝ තැන්වලල් සඳහන් වෙනවා ඔය ඇත්තෝ තුළ මේ සේක බලධර්ම දියුණු කරගන්න. ඊළඟට හලතියන පස්්නය තෙරුවන් සානයි අපේ හා මුදුරුවනේ. පාලි බාසාාව හා මාගදී භාසාාවයානු එකක්ද නැතොහොත් දෙකක් ද. යන්න දැනගැනීමට කැමති අපේ හාමුදුරුවනේ. සියලු බුදුරජාණන් වහන්සේලා ධර්මය දේශනා කරන්නේ පාලි බසිම් බව අසා ඇත්තෙමි. පාලි භාෂාව යන පරමාතයේ භාසාවද. භාසාාවක් වෝද අනිත්‍ය වන හීන් සියලු බුදුරජාණන් වහන්සේලා පහළවන යුගවලදී. එකම පාලි භාසාාවක් ඉවහාරයේ පවතින්නේ කෙසේද. මේ කවුුණු පහතාදෙන් අපේ හාමුදුරුවණ උබහන්සේ නිදුක් නිතෝගීච්චිත ජීවනය සැලසේවා කියලා. කවුණාවන්ත ගුණබර පිංවර්ත්නයේ. භාගිවතුන් වහන්සේ වැඩහිතේ කාලෙදී මගද රටේ ජනතා වැඩි වසයෙන් මෙ කතා කරපු ඒ භාවිතා කරපු භාසාාව මාගතී භාසාාව. බුදුරජාණන් වහන්සේ මාගදී භාසාාවෙන් ධර්මදි ඉස්නා කළා. සංස්කෘතේටය හරවන්න හද්ද භාගිවතුන් වහන්සේ සකාය නිරුත්තියයි කියලද ඉස්සනා කළේ. එතකොට මේ මාගදී භාසා මාගදී මාගදී කියන වචනයෙන් මුල්කාලි භාවිතා කළාට පසුකාලී වෙනකොට. සාමාන්‍යයෙන් කතාබස්කනකමේ නැතිවගිහිල්ල මල භාසාාවක් බාට පත්වෙලා ත්‍රිපිටක බුද්ධ වචනය වෙනුවෙන්ම බෙන්වන මට්ටමට පත්වනා විශේසිෙන් දියවනාගරී යක්සරහෙ මුල් කරගත් අනගුල් සංස්කෘත සහනකුත් ප්‍රාකෘත භාසාය වාර්තනය වෙනකොට. පාලිකන වචනය පසුකාලේ එකතුනත් එය සම්පූණම මාගදී භාසාාව හඳුන්වන නමමයි. එතකොට මාගදී භාසාාව හඳුන්වන නවම තමයි පාලි භාෂාව කියලා කියන්නේ. ඒක සාමානයෙන් දහවන්සේ වසගේ වෙනකොට පාලිකන වචනය ස්ථීර විදිහටයුදදාාන්න පටන්ගත්ත නමුත් මෙතන මාගදීරටේ නැත මඟද ජනපදය මුල් කරගෙන පැවතිේ බාසාකමේ මාගදී භාසාාව. ාලි බසාාව වෙනවා එතු අර්ධමාගදී බාසාත් තිබි ලතියන විශේසේම ජෛන මහාවීරයන්ගේ වවා සඟදසාාවෝවැනි ගන්තවලදීම අපිට ඒක හම්බ වෙනවා එතකට අර්ධමාගදී බාසාත් ඒකාත් තිබිලතින ඒ කාලේ සියලු භාසාාවන් එකසේ දහනාවයකට වඩා වැඩි පමාණයක් කතාකරපු අය පැවිිදිවෙලා සම්බුදු සසුන් කෙත තුළ මඟපල්ලාබී උත්තමය වෙලාත් තියෙනවා. සියලු බුදුරජාණන් වහන්සේලා ධර්මේ දේශනාකානන්නේ පාලිබසින්බවාසා ඇතෙමි එහෙම අපේ අට්ටුවාවේ සඳහං වෙනවා. පාලි භාසාාවු ප්‍රමාතයේ භාසාාවද භාසාාවකෝද අනිත්‍යවනෙහින් සියලු බුදුරජාණන් වහන්සේලා පහළවන යුගවලදී එකම් පාලි භාසාාවක් යවහාරය පවතින්නේ කෙසේද. සාමාන්‍ය ලෝකයේ එක සංඥාකම සබ්දකම සංඥාකම්වලින් එකක්ෙන එකඒේක හඳුන්වන්න කටයුතු කරනවා. සිංහලාපි බත්කිව්හාම ඉංගීසියගේක තවත් නමකුත් ඒ ෝධන කියලයිකෙන් පාලි ආදී සංස්කෘතා තවත් නමකුත් වාාසාාවලින් තවත් නම් කියන්න පුළුවන්. ඒ සංඥාකම අනුව ඒ පිටකරන සබ්දත්යකේ ඒ විදිහට හුරුවෙලා තියෙන්න පුළුව. බුදුරජාණන් වහන්සේලා අවිජහිත ස්ථානවල පහත් වෙනවාගේ අටවා මතේ අනුව බැලුවහාම අපිට පේනවා. භාගිවතුන් වහන්සේලාගේ බාසාවත් ඒ විදිහට පාලි භාසාමයේ කාලසීම වෙනකොට සැකසෙන ආකා සැකසෙනවා කියලා ඔය පුුණ්‍යවන්තයූ සසරින් එගොඩ වන ගමනට කළු නොයවාම ආර්ස්්ඨායක මාර්ගයේ පිරිපදිමින් නිවන් දකින්නට වගබලා ගන්නෑ. සත්පුරුස පිින්වත්නී ඊළඟට අහලතියෙන ප්‍රශ්නයන්. තෙරුවන්සානව අපේ හාමුතුරුවනේ. ආනා පාලන්සති භාවනාව ගැන සඳහංකන විට. පරිහංකේ ගනි විශේෂකොට සඳහන්කර ඇත්තේ ඇයි අපේ හාමුදුරුවනේ. අනිකුත් භාවනාාවෙන් සතර ඉරියවවෙමඒ වැඩිය නොහැකි ඇයි. මේ පහදා දෙෙන් අපේ හාමුදුරුවනේ ඔබහන්සේට මේ ධර්ම අනේ චතුරාය සත්‍ය අවබෝ පින්සම හේතුවාසනා වීවා කියලා. උචුංකායම් පනිදාය පරිමුකන් සතිං ු පට්ට පෙත්තාසූ සතුූස සතුව පස්ස සත දීගන් වාසසන්තූ දීගං අසසා මීති පජානාති දීගන්නා පස සන්තෝ දීගම් පස්සසා මීති පජානාතයාතිී විදිහත්ය අපිට හම්බ වෙන්නේ. පින්වෙත්න එහෙම හම්බවෙන්න ප්‍රධාන හේතුවත් තියෙනවා. ඒකට හේතුව තමයි ආනාපාන් සති භාවනාව එක් භාවනාවගේ නෙමේ ඔබ ගන්න හුස්ම මත පිහිතලා කරන භාවනාවක්. ශරීරයේ අික විහෙසවෙමින් වෙනස්සමෙන් කටයුතු වෙනකොට ගන්න හුස්ම මේ ක්‍රමය වෙනස් වෙනවා. අපි හුස්ම ගැන සිහිය පිහිටුවාගෙන අපිට හිටගෙන කටයුතු කරන්න අමාරුී. සක්මංකරමින් හුස්ම මත පිහිටාගෙන කටයුතු කරන්න අමාරී. ඒවගේ සරීරයේ දහනය වන ප්‍රමාණයේ අනුව හුස්මේ රටාව සම්පූර්ණය වෙනස් වෙනවා. ඒ ඇතිවන සාරීදික විහෙස මහන්සිේ අනුව. තා බොහෝ කවු්නකානා තියෙනවා. ආනාපාන්සති භාවනා විශේසයෙන්ම සියරුම ධ්‍යාන උපදවා ගත හැකි භාවනා ක්‍රමයක්. අභි්ඥා දක්වා මිදිරිටි යන්න පුළුවන් ප්‍රබලත භාවනාකමයක්. ඒකට බොහෝවෙේලා ඉන්න ඕන. අනෙක හුස්ම කියන අරමුණේ අවස්ථා ඔක්කෝම දකිමින් කටයුතු කරන්න ඕන නිමිටි උද්ගානිමටි ප්‍රතිභාග නිමිටි පහල වෙනකක්. ප්‍රතිබාග නිමිතිබනින් පස්සේ උපචාර සමාධියයට යන්න ධ්‍යානවලට යන්න අත් ෝ නිසා සංසුන් කමාවස්සයි. නොවිසේනකම අවස්ථයි. දියුණුවේ උපරිම තලයේට යන්න පුළුවන් භාවනා ක්‍රමයක් හින්ද විහෙසකින් මේ කලබලයකින් තොරො එකම සංසුන් එකම ඉරියව්වක් එකමකමයක් තියෙන්න්න ඕන වෙනවා. එන්සානා පාන් සතිභාවනාව තවත් මේ දැක්වූ කවුුණුුවගේම නොදැක් ව බොහෝ කවුණුමත. භාගවතුන් වහන්සේ පරයංක භාවනාවක් විදිහටමයි දේශනා කළ තියෙන්නේ. ඒ භාවනාවෙන් ලැබි හැකි සියරුම කාරණාත් දේශනා කල තියෙන මෙතන්ද අපි. ඉදිරියට අනුපර්සනා වීත්නාචිත දම්ම යනුපසනාව විදියට එහෙම වටනකොටට බොහෝ කවුණු විදාසනාවට එහෙම යොමු කළ බල ද්දී දකින තියෙනවා. අපිට දහසේ ආකාරයකට හම්බ වෙනවා ආනාපාන් සති භාවනාව කායානුපසනාවකට හතරයක් හම්බෙන නානුපස්සනාවට හම්බ වෙනවා. චිත්තාන පසනාවට දම්මාන පසනාවට ඔය විදිහට අපිට දහසේ ආකාරයකට ආනාපාන්සති භාවනාව හබුවන එක දීර්ග ලුකු භාවනාක්‍රමයක් සියලුපතිඵල ගන්න පුළුවන් භාවනාක්‍රමයක් පරිියංකින් වාඩිවෙලා කරන්න ඕන කරන භාවනාක්‍රමයක්. ඊළඟට අහලතියන පස්්නේ තමයි. අවසනය සාමීන් වහන්සේ පළමු වැඳ නමස්කාර කරමි. එක ස්වාමීන් වහන්සේ නමක් දේශනාවකදී බොලු කියන කාන්තාවන්ට ගෑනු දරුවෝ ඉපදන බව කියා සිටියා. මේ පිළිබඳව පැහැදිලික දෙන සේක්වා තිරුවන් සානය කියලා. ධර්මානුකූලවනන් එහම නවුනට ඒ ස්වාමින්න් වහස කිව විදිහට නම් එහෙ වෙන්න පුළුවන්.කද. සමහර වෙලාවට වැරදිකාමයේ හැසිරලා ඉන්නවා තමන්ග ස්වාමයාට එහෙම කම මේ මව්පියයාන්ට එහෙම කියන්න කාමේවා ද හැසලා හිටන්න කියලා. දරු ගැබැත් පිහිටන්න පුළුවන් ඉතින් දරුවොත් මෙලෝ බිහිවෙන්න පුළුව ගෑන් දරුවගේ පිරිමි දරුවත් බිහිවෙන්න පුළුවන්. හැබයි ධර්මේනා සඳහන් වෙන්නේ මේ විදියට කාන්තාවන් බොලු කිව්ොත්. ඒඇය මානිම්මත්තේ නරකතය සම් පේතාසුර කියන තැංවලට වැටෙනවා කියලා. පිරිමින්ම් බොලු කිව්වොත්, මානින්මත්තේ නරකතය සම් පේතාසුරකයෙන් තැංගලට වැටනවා කියලා. කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා දිගුල්ලොම් බොල කිවෝත් ජීවාත් තිද්දී ඒ ඇත්තව කියනවච්චනය අනිත් ඇෑ පිළිගඳනෑ විශ්හස කරන්න හැ කියලා. සංසාර වසනා තාකාල කියේ ඇත්තු හැවටන දේවල්ලට ඒ දිගුල්ලො හුණ දෙන්න වෙනවා කියලා. ඔබේ කාන්තාවන්ට ගැනුදරූපදින්නට හේතුවා බුළුකීම කියලන හඹ වෙන්නේ. අඩ කිව්ව වගේ දෙයක් නම් වෙන්න පුළුව. ඉතින් ධර්මේ තියෙන කාණ අනුව හිතලු මත කියන්න නැතුව විකාර කියන්න නැතුව තියෙන දී කිව්න ඇතිමි අති සවයෝක්තිය එකතු කරන්න නැතුව. යස්වාමීන් වහන්සේට වැන දීමක් කලා හබ උන්වහස බොරුවක් කිව්වක් කියනවට වඩා හොඳයි. උන්වහන්සේ ඒ කිවද ඇහුකන් දෙන්න නැතුව. ඔය ඇත්තෝ ධර්මය තුළ සඳහන් වනකාවුණු අනුව කටයුතු කිරීම. ඊළඟට හලතියන පස්නේ තමයි අවසරය සාමින් වහන්සේ. අපි එකභාවනාවක් කරලා ඊළඟ භාවනාව කරන්න විනාඩි කීපයක් හෝ ඉන්න ඕනෙද. නැත්න එකක් ඉවරව වුණ ගමං අනිත්‍යක වඩන්න පුළුවන්ද සාමින් වහන්ස කියලා. හැම භාවනා ක්‍රමයකම දියුණුවෙන්න පුළුවන් උපරිම තත්ත්වයයක්ත්තියෙනවා. සමහර භාවනවල අභිකඥාදක්වායන්න පුළුවන් සමහරේව උපචාර සමාධය සමහරය ප්‍රතමධ්‍යන් දෘති අධ්‍යාන ඒවාගේ දියුණවීමල සීමමාතියනෙනවා. ඔය ඇත්තන්ටඒ දියුරුවේ උපරිමේ දක්වා එකම්භාවනාවකින් ඉස්තරහාට යන්න පුළුවන්. හැබැයි ඒ අතරේදී සතරාලස්සක භාවනානං කොහොමත් වටලා ඉන්නෙකෝ ඔබේ චිත්තසන්තතියේ පෙරකුසල් අවධිකරගන්නත් මැනවින් දැකගන්නත් වර්තමාන නීවර්ණ ධර්මාදය දුරුවල කරගන්නත් තව බොහෝ කෞරුණ වෙනමෙන් ප්‍රෝජනවත්. ඉනිසා බුද්ධාන සති භාවනාව වඩලා මෛත්‍ය භාවනාව වටලා අස්ුභමාන භාවනාව වටලා ඔය ඇත්තන්ගේ පධාන භාවනාවට යොම්වෙන්න පුළුවන්. එතුොට භාවනා ක්‍රම් පහක් වෙනවානේ. හිත සකස්කරගන්න සතරාරස්සක භාවනාවටිනවා. ඊට පස්සේ පදාන භාවනාව එක්ක ද්‍යසිත දියුණ කරන ආනාපාන් සති වගේ භාවනාවක්ම වටලා විදරශනට යොමු කරන ඇත්තන් කෙලීම විදසනට යවා. එතන්දී බුද්ධානුස්සතියෙන් පස්සේ විනාඩිකීපයක් ඉන්නවද කරෙවොත් එෙමින් අවසන. බුද්ධානසති භාවනාවටලි වර වෙලාමං මේ භාවනාවැඩුවදැම් ඊළඟටමම මෙතනින් බුද්මෛත්‍යයට යනවා කල මෛත්‍යයට යොම් වෙනවා. අසුදයට යොම් වෙනවා හරියට මේ බස්කෙන් නැගලගිහිල්ලා ඊළඟ බස්ක පෙනිපිෙනීතියේද ඒකට නගින් ඇතු ඔය ඇත්තු විනාඩිකීපයක් ඉන්න ඕනි ඊළඟෙකට නගින්න කියෙ හිමින් අවස්සනහැ. ඇතු බස්සහිෙ හිල බැහැලවර වෙලායි ඇවිදගෙන අන්නතු දැන් විනාඩි කීපයක් ඉඳල ඇවිදිින් ඕනෙකිෙ ෙමනෑ ඔය ඇත්තු බත් පත කාලිවල්ල ඊට පස වතුුබො ඕන වෙලාවෙ දැන් විනාඩිීපයක් ඉඳලයි වතුර බොන් ඕනෙ ෙමන. ඔබ සූ දානන්නම් ඔබට අප හසුවක් නැතුව ඊ නඟ භාවනාව කරන්න පුළුවන්කම තියනවා. භාවනා ගැන හොට අවබෝධයෙන් කටයුතු කරන්න. ඊළඟට හල තියෙන පස්්නේ අවසරය සාමීන් වහන්සේ. සසර ගමනක යන සත්වයන් හට. ඇති සැබෑම අරගලයකු මදද, කවුණාවෙන් පහතා දෙනු මැනැවි, තෙරුවන්සා නෑ ඇතුම් රැකවරනෑ නමුොහෝ පුත්තාය කියලා. පින්වත්යේ සසර ගමන කියන සත්වයින්ට තියෙන සැබෑම් අරගලයේ තමයි කෙළේ සරගලය. ඉවරයක් නැති දන්නහා ආසාවක්. ඉතින් උපරිමවුදු සීයන කොහොමුණනත් ඉන්න පුළුවන් සයමින් ෑන හුඟක් කට්ටිය. මේ අවුදු දහයක පහළෝක විශ්කතියක හතළියක පණහකින්න පුංචි කාලසීමාවේ කෑම්ඹීම ඉඳුන් හිටුන් දීශපාලනය බලතන්හා ඔුදීවල්ලලට අරගල කරකර කාලේ කාදානවාට වඩා හොඳ මරගලී තමයි උබේ එරාගය ඉරිසියාව මානයේ දීශයේ තන්හා, විද්‍යාදී කෙලෙස්තර්මන නසන්නට කරන අරගලය. ඒක යත්‍යවස්ස කෙලෙස් වලට විරුත්තව කරන්න අරගලයක්. වර්ධනය කළ ගන්න කුසල්. මතුකු වෙන්න දෙන්නේ පාකුසල්. වඩන්න කුසල් දුරු කරන්න අකුසල්. ඔය ඇත්තෝ කෙලෙස් නසන්න කුසල් දියුණු කරමින් බෝධි පාසක ධර්ම වර්තනය කරගන්න. අරගල කියන එක කොහොමත් එනවා. දැම් බලන්න කොය ඇත්තෝ කාලෙන් කාලිට ඔය මී ැස්සංග. එවගේම කනමී වදවලිහි බලන්න. ඔය ඇත්තු ඒ සත්තුන්ගේ ගුල්වල ඒ සත්තු ඉන්න තැවල තියෙන යුත්්‍ර බලන්න කරන අරගල. වේහුම්බස් විධ තැන්වල උඩි මැරණ කට්ටිය බලන්න. මෙරුන් එහෙම ආවට පස්සේ අයාලෝකයක් හොයාගෙන යන්න කරන දැඟලඉල්ල බලන්න හැබැයි. ඒ දන්නම නැතුයි ඇයි රැස්කර ගන්න අකුසල කර්මත්යක සංසාරය දුක්විි දින සිද වෙනවා. හුද කලා සංසාර ගමන ගසාගෙන දුක්විිනිමී යන්නෙවන ගමම් මගේදී ඔය ඇත්තෝ කළ යුතු හොඳ මා අරගලය කළෙ සරගලයයි කල් නොයවා පතිපල් ලැබෙනවා අනි අරගලවලින් ලැබෙන පතිඵලවදිී. අරයම් පමුකයාාවේ මෙයාාපමකයාාවේ ගොඩක් කට්ටේ මහන්සේ කවුරු හරි කෙනෙක් එක් කනෙ දෙන්නේකින් සරහටවේ එක්කනේ බලය ගනී එක්කෙනෙක් ඇමැති ඇමතුරුුවේ තවත් අය විධ වරාපසාධ ගනී සභහපත්ල ලේකන් ලවේව විධනිල තලගනයේ ව අන්තිමට ඉත්තිම් බාලනකොට දරදී ඇදපුකට්ටේ ගෙවල්ලට වෙල්ලා ඒ අයි ඉන්නවෙනවාමමී. එ විිවිධ විකම්වලින් බලයගත්ත උදී ඇත බලය හඳවගන්න විධ දේවාය කරන්න අහපව තව කෙනේ තවත් දෙයක් කළ බලයගන්නහත්වා අහපවෝ තව කනෙ තවත් දෙයක් කළ බලයගන්න හත්නා බලයගන්නට උත්සා කිරීමේ අවසානයක් නෑ හැබැයි අවසානයක් තියෙනවක් කෙලෙස් නැසන්නට උත්සාහ කරලා ඔය ඇත්තෝ දියුණු නහම අවසානය මක පල් ලබා චතුරාර් සත්‍ය භෝතඥානය කලිසුන් නැසීම නිසා නිවන් දැකීමයි. එන්සා කෙලිස් අරගලය කල ඉතිනන්නෑ. ඊළඟට අහලතියන පස්්නේ තමයි උතුම් ටෙරුවන් වැද නමස්කාර කරමි, පළමුව පින්වාන්ත ගුණවන්ත සත්පුරුස ෞරවනී අවසරෑ ණෑක සාමින් වහන්ස. අප මහා බෝසතාණන් වහන්සේ පාරමි, උපපාරමී පරමත්තපාරමී පිරිවී සාරා සංක්‍ය කළපලක්ෂය තුළදීද. නැත්නාම් විශ්‍යාසංකෙ කළපලක්සේ තුළ දීද. එ එම එම තිවිට පාරමි කෙටියෙන් පැහැත් දෙකර දෙන්න ඔබ වහන්සේ පතන බෝධියකින් සුවසේ නිවන් දකින්නට මේ පින් හේත්වේවා සම්මා සම්බුදු සරණයි කියලා. සත්පුරෂ පින්වර්න අපේ මහබෝධි සත්වයන් වහන්සේ නියතිවවන ලැබවේ දීපංකර බුදුරජාණන් වහන්සේ ළගන නියතිවන ලබල බුද්ධත්තය ලබන්නට මමක් පිළියයුතු කවුණු මොනවර්ද කියලාර දෙවරු මනුස්්‍යය පූජා කරපු මනකොඩ උඩම් වාඩි වෙලා කටයුතු කරනකොට දකිනවා. බුද්ධකාරක ධර්ම කරන්න නඕන කියලා. ඒ බුද්ධකාරක තර්ම තමයි දාානයශීලයේ නෙක්කාම ප්‍රඥා වීදකන්ති සච්ච අධිත්තාානමිත්තා උපෙක්කා කියෙන ඒ රස පාරමී ධර්ම. ඒවා තමන් සන්තකේ තියෙන් දේවා පූජා කරමින් තමන්ගේ සාරීික දේවා පූජාකර තමන්ග ජීවිතයෙන් පූජා කරමින් මේ විදිට පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා විදි තුංවාකාරයට සම්පූර්ණ කරගන්නට ඕනේ. හැබැයි මේ දස පාරමී ධර්ම අධිස්ථාන කරගෙන බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරගන්නට අධිස්ථාන කරගන්න නියතිවන ලබන දවස වෙන්නට කලිනුත්. ඔය පාරමී ධර්ම අනියතිවන විදියට සම්පූර්ණ කරන්නට ඕනේ. නිධදානපතිිඵල සීලීපතිඵල නික්කම් වීපතිඵල ප්‍රඥාවීප්‍රතිඵල කන්ති සච්ච අධිටඨාන මයිතු උපේක්කාදී ප්‍රතිඵල ලබන ඉමහා යුධමත් අස්්‍රඵල සමාපාතිලාබී පබල තවසෙක් විදිහට පත්තෙන්න්න පුළුවන් කමතියෙන් ඕනේ බුදුරජාණන් වහන්සේ නමගගෙන් අනාගතයේදී. අග්‍රස්සාාවකයන් සහිතව. අසූමහසාාවකයන් වහන්සේලා සහිතව. අහවල් දිනයේ අහවල් දවසේ අහවල් විදියට හරියට මෙන්න මේ නමින්. මේ වගේ මවුපියම් මේ වගේ බිරිඳක් මේ වගේ දරුවක් මෙහෙම පිරිසක් එක්ක මෙහෙම ලෝතුරා සම්මා සම්බුද්ධත්තයට පත්වෙනවා කියන විවරණය ලබන්නට අනියති විවර්ණ කාලයේදී. එලසින් සංක අතීත දිගු සසරේද, පාරමි උපාරමී පරමත්ත පාර්මිතාදය පුරාගෙන එන්න ටඕනේ. ඒ බුද්ධකාරක ධර්ම පිරීමෙන් තමයි ස්ථීරෝ ීියතිවන් ලැබ අට පස්සේ අනිවාරයේ මිදිරි කාල සීමාවේ බුද්ධකාරක ධර්ම අනිවාරයම ඒ කාරණය විදිහට අධස්ථාන කළගෙනම්. අස්ට පල සමාපාතිලාබී ඒදමාත් තවසෙක් විදිහටම බල සම්පාන්නව අධිස්්ාන කරගෙන නියමිට දිනයේ නියමිත දවස වෙනකොටම ඒ විදිහට උපත්තිය ලබල සසරින් එගොඩ වෙමින් අ්‍යනුත් එගුඩ කරවන ලෝතුරා සම්මා සම්බුද්ධත්තියට පත්තින්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට පෙරසිටි කාලයා සුමේද තාපස්තුමා විදිර බුද්ධ කාරක දරම අධිස්්ඨාන කරගෙන සම්පූර්ණ කර කාලයයක් කියෙන මුළමහත් සසර කතා වේදීම හම්බ වෙනවා. අපේ මහ බෝසත්තැන් වහන්සේගේ පාරිමි උපපාරමී පරමත්ත පාරමි ධර්මයෝ. ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි අවසරෑ පින්වස්සාමින් වහන්ස. නිවසේසිට අටසිල් සමාදං වූ විටෙක වාහනේක ගමනක් යන්නඋනොත් උත්සාසන මහාසන සිල්පදී කඩවේද නැහැ. ගල් දහට වඩා වැඩියාසනවල වාඩිවෙන් නැතුව කටයුතු කරන්නෝ නමුත් එතිෙන්දි ඔය ඇත්තන්ගේ කවුුණු සිද්ධවන විදි හත්තියෙනවා නමුත් ඔය ඇත්තු නිතරම චිත්ත තුළේක තමං වු දෙසා පිළිගත් නැතුව කටයුතු කරන්න ඕනෙ. උත්සාසන මහාසන කිව්හාම. අකපියා සන්තනං අතිරේකක් ප්‍රමානතා. සයනාසනතා තස්මින් උච්චා සන ස්චාතුරෝ, අකප වූ මහාසනයක් වීම එය පරිභූ කිරීම අපහෝ උත්සාසනයක් වීමඒ පරිභූ කිරීම. අගල දහාට වඩා වැඩියකක් වුණොත් නම් එතන ප්‍රශනයක් තියෙනමයකෙන් ඔය ඇත්තග සිල්ිපද ඒ කරෙනවා. ඉතින් ඔයත්තු අටසිල්දසය සමාධංවන්හාම එවැනි උත්සාසන තියෙන තැංවල කටයුතු කරන්න නැතුව සිල් පවානය කරල කටයුට කිරීම වැදගත් උත්සාසර නැත්නම් මහසර නැත්තන්ටයුට රීම ගැටලුවන් නැහැ. පවෘතිහු අධ්‍යාපන වීඩියෝවක් නැරැඹීම තුළින් නච්ච ීතව ඇතසිලිපදේ කටනවද. නච්චාදී නන් දස්සන්තා තප්පුට එක්කා තතේ වච. නච්චාදනන් දස්ස අස්ස අංගාතීන බවන්තිකේ. නැටීම ගැයිීම බෙරාධිය වාදනය කිරීමාදිය දැකීම. ඒවා බැලීම දැකීමආදට උත්සාවත්වීම. ඒවා බැලීම නැටීම ගැයිීම බෙරාදිය වාදනය කිරීම ඔන්න සිල්පදය කරන විදිහ. ඉතින් ඔය ඇත්තු අධ්‍යාපන වීඩියුවක් නැරැබීම තුළින් වුණත් මේ නැටුම් ගැයුම් වැංව ආදියද ඒ දැක ඒවට උත්සාවන්තවීම ය වාදනය කිරීම ආදිය ඔයංග සම්පූර්ණ වෙනකොට එතනදී ඒ සිල්පදය බිඳනවා. එහෙම නැතුවෝ ය ඇත්තෝ අරවා දැක්කත් ඒවා අනුවහිත මෙහේවමින් ඒවා විඳින් නැතුව කටයුතු කරෝතින් ඔය ඇත්තන්ට සිල්පදය කඩවීමක් වෙ නැහැ. සබංගෑ නෑමෙන් නච්චගීතවා ඇත සිලිපදය කැරනවද. නච්චගීතවාද සිිපදයන්කය නැටුම් ගැවුම් වැලුම් ආදිය. සබංගගා නානකොට ඔය ඇත්තු නැටුවොත් වාදනකොත්. ුර විසුවාදය කරම කටයුතු කර අද සිල්ිපද කටනවනේ. හැබැයි මාලාෑ ගන්ධ විලේපන කියන මළගණ සුවඳ විලොෝුන් දැරීමමාදේ දයේ සබංවල තියෙන සුවඳ වර්ගය. ඔයත් තුො විිඳිනාදහසක් නැතුවස සරීරය පිළිසුදු කරගන්න අදහසකින් සබංගාන වන ඒ මල්ගන්ධි විලෝවුන් ආදිය විඳිනාදහසක් නැතුව සාරීරික පාරිස් පිරිසුදුකා වෙනවින් ඒයින් ඔබට අහානියක් වෙන්න ෑ නමුත් ඔය ඇත්වරෝක විිඳන් අදහසින් කෙලියස් සිත ඇතිවන විදිහට කටයුතු කරද සිදුිපදේ පිෙනවා. ඒ විදිහට ඒ කානා තේරුම්ගන්නට ඕනෑ. ඊළඟට අහලතියෙන පස්්නේ අවසරය ස්වාමීන් වහන්සේ නයවීම පවක්ද නයිවීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ධරමී විස්තර කරන්නේ මොනවාද පහදාරන්න තෙරුවන් සානය කියලා. ඉවත් නයවීමින් සතුම්මැරීම සොලකන්කිරීමක් කාමීවාර්තවයි හැසදීමක් බොලුකීමක් කියලාම්කීම සරපවස වචන කතාකරීම, හිස්වත් කතාකිරීම දැඩිලෝභයක් ීන්තියෑමක් මිත්‍යා දෘස්තියක් වෙනි නැත්නඟක පවක්වෙන්නේ. නැවීමහින්ද ඔබේ චිත්තසන්තතිය නොසන්සුම් වෙනවා පසුත වෙනවා කුසල් වඩන්න බැරිවෙලා එනො න අයකාරු ඔබ හොයාගෙනෙන ඔබේ කීර්තිය නැතිවෙනවා සැඟවෙන්න වෙනවා ඔය ඇත්තන්ට සහනයෙන් සතුටෙන් සැසිල්ලෙන් ඉන්නතියන අවස්ථා ඔක්කො මහිමිවන ඔබේ නයිවීමහින්ද. එනිසා නය නොවීන්න උත්සාහ කරන්න ඕනේ හැබැ ජීවත් එෙනකොට ඔය ඇත්තග ජීවිතයේ ගොඩ්නගා ගන්න ඔබට සමහලට නයිෙන්ඩ වෙනවා. ඔහත්තුව බැංකුුණයක් ගත්තත්. යම්කිසි නයක් ගත්තත් ඒගත්ත නය ගත්තේ ඒක ගෙවන විදිහට ඔබට බරක් නොවන ක්‍රම ඒකට නම්. ගෙවන්න බලාගන්නම් ඒක ගෙවන්න නොඕනේ. නයි නොගෙවා ඉන්න හොඳ නෑ. නයක් අරගන්න දියුණු වෙන්න. ඊට පස අය නැතිකාරයෙක් විදිර සතුටින් ඉන්න පුළුවන් විදිට නයගේවල අවසංකරලා අර උපේපු ධනය තවතවත් යොදවල තවතවත් උපේමින් තවතවත් උපේමින්, තවතවත් උපේමින් දෙලුවදියුණු අපූර්ුවට සකස් කරගන්න. ඔය ඇත්ත අනන සුකේ කියනෙ එක විඳින්න. අත්තිසුකේමං උපයා ගත. ධනේ දාන්‍ය බවභෝග සම්පත් මට තියෙනවා කළ සතුටිවෙන්නත්, භෝගසුකේ ඒවා බුදතිවින්නවා කළ සතුටි වෙන්නත්. අනනුසුකේ පුංචි දෙයක්කා ලොක දෙයක්කා දැම්මං කාටවත් නයනය කියලා නයකාරයෙක් නෙමෙයි හැබයි මට බුදති විඳින්නත් මගේ ඇපෙන්නං රකින්නත් ධනේ තියෙනවා කලින් අය වුනාා දැන් ජීවිතයේ නයනැති ජීවිතයක් දැන් වස්තුය හැමඳීම සකස් කරගත්තා දැන් ජීවිතය පිරිවලට තියෙනවා කියලා ඔය ඇත්තු අනුසකේ විඳින්න පුළුවන් විදිර ජීවිතය හැඩගස්සා ගන්න. නැගේ සිටින්න න අයගත්. බලාපොරොත්තුවන කාල සීමාවේදී අය ගෙවලා ඔබේ විශ්වාසේත අහවුරු කරගෙන ඉම්පස්ස නය නොවන්න එක් වෙලා දියුණුවී ආර්ථික දියුණුව ලබ්මින් මානසික දියුණුවත් ලබ්මින් විදසනුන් වඩා මඟ පල් ලබන්නත් කටයුතු කරගන්න. ඊළඟට අහලතියෙන පස්්නය. අවසරයි පින්ව ස්වාමින් වහන්සේ. ඔබවහන්සේට මාගේ පාදාභිවන්දනිය නමස්කාරීවීවා. කවුනාවෙන් පහදා අදන සේක්වා ස්සාමින් වහන්සේ. නාමරූපපච්චය සලායත්නා ජනුවෙන් හඳුන්වන නාමරූප හේතුවෙන් ආයතනහැ සකස්සන ආකාරය හැකි නම්. කවුණු සහිතව පහතා දෙන සේක්වා ඔබවහන්සේට නිදුක්නිරෝගී චිරජීවනය වීවා බහවා චතුරාර් සත්‍යය අවබෝධයවීම පිණසම මෙල්සියලම කුසල් දහම් හේතු ආසනාවීවා පැතුවබෝධියකි නිවී ඒවා කියලා. කවනාවන්ත ගුණබර පින්වර්නේ. අවිත්‍යාව කියන චතුරාර්ය සත්‍ය ධර්මයයක්ත් ඉස්කන ධාතුවා ඇති ඉද්‍රයාදී නොදන්නා කමත්හින්ද ඇස් කරගන්න පිින් පව් ආනෙෙන්ජාබි සංකාරයෝ. පඤ්ඥාබි අපිඤ්ඥාබි ආනෙෙන්ජාබි සංකාරියෝ නිසා ඒකිනෙක් මැරීම සමග මියේ ෑම සමය කර්මාරූප ආයුක්්‍යය කම්මාක්්‍ය උබයක්්‍ය උපචේ දෙක කුමන විදිියක මානයන් සමගම චුතිය සමඟ ඒ කෙනාගේ පතිසන්දිි විඤ්ඥානයේ පහළ වෙනවා ඒ පතිසන්දිි විඤ්ඥාණය. එ සමගම වේදනා සඥා සංකාර සහ මවපියන්ගේ සුක්කදිින්බ සංසේචනයන්ගේ ග මේ ගර්භාසයකින් උපත්න වනන් අපි වගේ. ිමනිස්සවාගේ එතකොට එතන රූපේ තියෙනවා ඉතින්දී විඤ්ඥාන පච්චායා නාම රූපංගුදියට විඤ්ඥානයයසා නාම ධර්ම රූප ධර්මකින පංචුපාදා නස්කන්දී පහල වෙනවා, පලවැනි සතිය ලීපාටටවත් හැල්ලනෑ අපි වගේ මිනිස්ම කුසකදී. එතකොට නාම රූප ධර්මයු පහල වුනා පහල වෙල්ලා ඒක තිිකෙන් ටික ටිකෙන් ටික දෙවනතුන්වන් සතිවෙනකොට ඒක ලීපාට හැල්ල කැටිග හෙල ගණ මස් පෙනඩුවක් වෙලා ඔන්න දැම්පින්ං ර්ත්න පෙ කර. විපාකවිදි ආයතන සකස්වෙමින් ඒ ප්‍රසාද රූපටිකත්, කරම විපාක විදිහයට කරමින් ලැබෙන ඒ ප්‍රසාද රූපදහයත් මේ ප්‍රසාද රූපටිකත් ලැබෙනවා ඒ ඇත්තන්ගේ ඇස්වලපෙනනීම් කංවල ඇහහිීමම් ආදී විදිහට. එතකොටට ප්‍රතිසාන්ධී විඤ්ඥානයේ පහලවීමත් සමගම නාමරූපයන්ගේ සම්පූර්ණත්්‍යය සිද්ධ වෙලා. ඉන්පස්සේ ඒ නාමරූප ධරමයෝ වැඩීම නිසා ආයතන හය පහළ වෙනවා මෙලොයින් මෙරෝ බිහු නාට පස්ස මෞකුසින් එලියටඇැවල බිහු නාට පස්ස අඩ හැත්ත හත්තන්ද රාථයේදීම පහළ වෙච්චයි චක්කුපසාද සෝතත් ප්‍රසාදාාදී ප්‍රසාදරූපවල බාහිර රූප ඡායා හැපීමේ සබද ඡායා හැපීමෙන් එතන්දි චක්කු විඥාන් සෝත විඥානාදී චිත්තවීති ඇතිවීමෙන් වැඩ පිළිවෙල ඊට පසේ සිද්ධ වෙනවා. එතකොටට නාමරූප උප නිසා ආයතනහය පහළ වෙනවා ඒක අතීතයෙන් වර්තමානයට ඇවිලා අලුද්භවයකදි වෙනවාගේ දැ මේ මහොතෙදිත් වෙනවා. මේ මොහොතෙදි තො ඇත්තන්ගේ රූප ධර්මයෝ චිත්තස්සන්දාහතකින් ඇතු නැතුව යනවා නාමධර්මයෝ ඒවගේ මේක චිත් අස්සනයකින් ඇතුව නැත්තුූ යනවා මේ නාම රූපදධර්මිය ඇතුව නැතුව යමින් තියෙද්දි. ඒ ඒ පහළ වෙලා තියෙන් දැන් හැත්ලතිය ඒ ප්‍රසාද රූපවල. පින්ුවත්න ඒ නාමරූප ධර්ම හින්දා. බාහිර රූප අරමුණු බාහිර සබ්ද අරමුණු බාහිර ගන්දරමුණුවර චක්කා යතන සෝතා ඇත්න ගහනා අයත්න ජව්හා ඇත්න කායායත්තන මනා අයත්න කියන ඒ ආයතනවල බාහිර අරමුණුත්තයකමින් නාම්රූප ධර්මයක්න් නිසා ඒ අවේ ආයතනහය සැකසෙමින් ආයතන වලින් අරමුණු ගණ චිත්තවීති ඇතිවවෙමි මේ වෙලාවේ ඇතිවුණ ඇතුූ ඇතුුණනැතු නාම රූප නිසා ආයතන හය ඇති වෙනවා ඒ ආයතන නිසා ඇපස්සේ ඇති වෙනවා ඒ පස්සේ නිසා වේත්නා ඇතිවන තන්නහපාදානාද ඇතිවන ඉධපච්චේතා පටි සම්පාදකමින් මේ මොහොතේෙත් ඒ කියයාාවලේ සිද්ධ වෙනවා. අතීතයේ වර්තමාන භවයට වගේ මේ මොහොතේදී පවා ඒ නාමරූප ආයතනහයේ සලාඇත්න ඒ කියාවලි සිදුවන බව තේරුම්ගන්නට ඕනෑ. සත්පුරුස පිංවුවර්ත්නී ඊළඟට ඔ ඇත්තු අ හල තියෙන පස්නේ. තෙරුවන් සානය පිංවත්ස්සාමින් වහන්සේට අපේ ස්වාමින් වහන්සේ. රහතන් වහන්සේ නමක් අනුපාරිශේෂ නිර්වාන්ධාතුවය නිවං අවබෝධ කිරීමට ඒ සඳහා පාර්තනාවක් කර තිබිය යුතුද. ඔබ වහන්සේට පාර්තනීය බෝධියකින් ඉක්මම් භවයක සුවසීම නිර්වාණබෝධී ලැබීවා කියලා. ඕනෑම ගමනක් යනකොට පින්වර්ත්නී ගම නාන්තේ ගැන ඒ ඇත් අන්ට තියන්න ඕන පැහැදිලි දැක්මක්. භගති යනවට වඩ ගමනාන්තයක් තිය නෝන. අපි දන් දෙෙනොට සිරුදකිනකොට නිෙක්කම්වේද, ප්‍රඥාවේදී, වීද, ඉවසීමම සත්‍යවාදී බව ඕනෑ ආකාරයේ කරිස්ථාන මිනානාපපකාරවිදියේ කුසල කරම හැම එකකදීම අපි නිවනාරමුුණු කනවන නිවන් දකින්නටඒ කතිසයෙන් උපකාරය වෙනවා. සසර දුක්නසා සසරින් එතරව නිවන් දකින්නට මගේ මේ දාානය උපකාර වීවා. මෙදානාදේ පම් බලේ ඉක් මං අවස්ථාවක දේමවන් නිවන් දකිත්වා. මේ විදිහට පින්ුවත් අනුපාශේෂ පනිර්වාණධාත්වෙන් නිවන් අවබෝධ කිරීම සඳහා පාර්තනාවක් තිබේ යුද්ධ කියල ඇහවෝත් සෝපාර්ශේෂ නිර්වාන්ධාත්වෙන් නිවන් දක්ඉන්නට පාර්තනාවක් ඕන වෙනවා පාර්තනාව තියනක වඩාත්පටිඵලා ලබා දෙනව ඔය ඇත්තන්ට පහරමී ධර්මදියුණු කළගන්න පුළුවන්. ඒ පර්තමාන ස්කන්දුව ඉතිරිව පවතින ගොල් සෝපාශේෂ පයනිර්වාණයෙන් පිනවා පාපු උදවිය යම් දවසක නිවාර්ය අනුපාශේෂ පයනිර්වාය. පීනවාම් පාන්න ඕන එතකොට සෝපහසේෂ පනිර්වාණයෙන් පිීනවාම් පාන්නට පාර්තනාදියෙක් සිදු කරගෙන ඉඳලා. ඉන්පස්සෙත් ඒ ආයු කාලයේ වර්ණය ආදී ඔක්කෝම ලැබෙන විදිහට කරම සිද්ධ කරගෙන් තියෙනවනම්. අයිධානමානාධියත් හොඳින් ලැබමිං කටියු සිද්ධ වෙලා ආයුස අවසං වෙනකොට නැත්තංකුම නොහෝ ආකාරයටකාණර්මය අවසංවෙලා හරි ඒ දෙක ම අවසං වෙලා හරි ඒ රහතන් වහන්සේලාගේ පීනවාම් පෑම සිද්ධ වෙනවා. ඊළංගට අහලතිීන ප්‍රස්නය තමයි වදිිමි ටෙදුවන් හද බැතින්. සත්පුරෂ කල්ල්‍යානමිත අවසරෑනායක ස්වාමින්න් වහන්ස. ඉතා දුස්කර කාලයක් ගෙවන මෙවන් කාලයක. තෙරුවන් වැඩ ඉන්න පන්සල් ආර්‍ය ආදී පූජනීයේ ස්ථාන සඳහා අත්‍යවාස දෑ පූජා කිරීමේදී. අපි හිතල පූජාකන එකද එහමනැත්නං අවස්සමන වද කියලා විමසල පූජාකරන එකද කැමතිදේ කැපකාල්ලවා ගැනීම සඳහා හැකි පමණේ මුදල් පූජා කිරීමද ඉතා මනිවැදිවන්නේ. අපි විමසුවත් ස්වාමින්න් වහන්සේලා මේදේ පූජා කරන්නකි. කිය කියන්නේ නෑනේ. බොහෝවිට හැකි දෙයක් දෙන්න කියලනේ කියන්නේ. අපි කැමතිදේ පූජා කළට උන්වහන්සේලා අකමතිද දන්නේ නෑනේ. උන්වහන්සේලා දෙනදේ පිළිගන්න වනත්. කැමතිදේ කැමතිමදේ. පූජය කරන්න පුළුවන්නම් නේද වැඩියෙන්ම පින් ලැබෙන්නේ. කැමතිම දේ කසේ දැනගන්නද. එසේම මෙවංකාලේ ආහාර පානාදය සියයාලි ඉතාම දුස්කරකාලේ ආහාර වස්තආදී අත්‍යවස දෑ පූජාකිරීම සම්පූර්ණ ත්‍රිපිටක වහන්සේ පූජාකිරීම වැදගත් වන්නේ. ඔබවහන්සේ ඇත්ල මහා සංගරාත්නය සිව්ුවනක් පිරිසට තෙරුවන්සාන දෙවියන්ගේ රැකවණයි කියලා කවුණාවන්ත ගුණබර පින්වුවත්නේ මහා සංගරාත්නය අහල පූජකරන ගොට සංගරාත්නය ඉල්ලන්නේ නෙ. ඒවගේ ඔබ හිතල කරනකොට ඔබ අත්‍යවස්සම දේවල් ලැබෙන්න්නෙත් නෑනෙ. හැබයි ඒවට කැපකරුවන්ගන්නවා. එතකොටේ අවසත අඩුපාඩුකං වෙනකොටේ කැපකරුවන් ඉන්න හින්ද කැපකරුවන් ලවා ඒ දේවල් ගන්නසා කරවන්න හැකියාව තියෙනවා. එතකොටේඒ කැපකරුවන් ලවා ඒවා කරවන්න පුළුවන් විදිහට මුදල්දීමගේ කානාය කැපකරුවන්න තිබ්බහම එටෙන් දයේ කැපකරුවන් ලවයි අවසදේවා යෙද වෙනවා සංඝරාත්නය පරිහණය නොකලා. මේ විදි හට ඉතා නිවැලදිකමයක් ඔය ඇතු භාවිතායකාන ඔය ක්‍රම තුනෙන් කැපකරුවන් ලවා ගන්න පුළුවන්කමේට ඔය ඇතු පසුබිම සකස් කලා තියෙනවන. එතකට අවස්්‍ය මදේවල් අඩුපාඩුවකින් තොරව සංගරත්නය ඒක මේ මුදල්ට ගැනීමක්න කැපකරුවන් ඒක මුදල්ට අරගෙන සංගරත්නයට ඔබ වෙනුවෙන් ලබා දීමක්කිරෙන්නේ. එතකට අඩුපාඩු අවසතා කිවත්. අඩු පාඩුවක් වෙන් ඇතුව සංගරත්නයට සුවසීමේ ඇදුුස්කර කාලසීමාව තුළදී බවුන් වඩමින් සසරින් එකුට වෙන්නත් පුළුවන්කම ලැබේවි. ඒ විදිහට ඔය ඇත්තව කටයුතු කරගන්න තිිපිටක පොත්වහන්සේ පූජාකිරීමද වැදගත් ආහාර වස්ත්‍රාධී අත්‍යාවාස දක්වර කියල ඇහුව ධර්මරත්නය පූජාකිරීම අතිසයි මහෝපකාරී නමුත් එක ස්ථානයකට එක තිපිට කර්තලයක් ප්‍රමාණවත්නේ. එතකොට සියලුමදානවලට වඩා උස ධර්මදානය. නමුත් පින්වර්ත්න සිියුපසපත්ත පහසුකංවල තියෙන අවස්්‍යතා අඩුපාඩුකන් දැනගෙන ඒ සම්පෝල කරවනකොට ඒ පූජයකරන පූජය කන දේවාල්වල හැටියට විශේසයේ මේ වගේ දුස්කර කාලයක හැටියට ඔය ඇත්තන්ට අනාගත බෞලදී දුස්කරකමක් එ නැතුව සියල ලැබෙන විදිහට විපාක ලැබිවයේ. ඊළඟ ටහලතියන පස්නේ පින්වා ස්වාමින් වහන්ස අවසරයි. පත්තිනිි මෑනියන්යයි දිවිකෙනෙක් සිටීද. සිටිනවානං ඇය සම්ය දෘෂ්ටික දෙවි කෙනනේදද. පත්තිනි මෑණියංගු දෙසාකරන කිර අම්මාවරුන්ගේ දාන බුදුදාමහා සැබැරිද. කිරි අම්මාවරුන්ගේ දානදීමෙන් අප මිත්‍යා දුෘෂ්ටික වේද. එසේම බුද්ධදාසනයට අනුවාප පින්දිය යුතු දෙවරුම් කවුද. විශ්ු කතරගම සූනියන් ගන්දේ විවේසනමී අතරින් කවුරුන් සම්ය ෘෂ්ටික දෙෙවරුද. මෙම දෙව්වරුන්ට බාරහාරවීම පින්තුර ළඟතියාගෙන වැඳීමෙන් අප මිත්‍යා දුෘෂ්ටික වේද. ඉහට සඳහන් දෙවරු සම්ය දෘෂ්ටික නොවීනම් අප කවුරුන්ට හෝ පැහැදිලිකර. එම දෙවරු අන්දනාමාන් නොකරන් ලෙස කීමෙන් අපට එම දෙව්වරුන්ගෙන් අවැඩක් හෝ කරදර සිදුවේද. කවුණාවෙන් අපහට පහතා අදනසේවා ඔබහන්සේ පතන බෝධියකින් නිවේ සැසීවා තෙරු අන්සානයි කියලා. පින්වත්නය දෙවරුත්යක්ක ඔය ඇත්තවූ රණඩුහදාගන්න ඔන්නෑ මොක දහක යන අයගේ දාගන්න. ඔය ඇත්තෝ දෙවරුත්යක ගැටෙන් අවස්සන සම්මාධිත්්ටයෙන් කටයුතු කරන්න. පත්තිනි මෑණියන් වහන්සේ කළ දෙවිකෙනෙ ඉන්නවද කිය ඇැව්වාහා එහෙම ඉතිහාස කතා තියෙනවා. යිතිහාසික විදිහට ඒ සමාජය තුළ එහෙම කවරුණක් සඳහන් වෙනවා. පඇතිරිිමෑණියන්ගේ ආරම්භේ කොහොමදාදී විදියට ගත්තාම ඉතිහාසේ අපිට ඈතදිම එතුමිය ගැන් දැනගන්න හම්බවෙන්නේ කොච්චර කාලිකින් දෙ කියෙ ඇහුවොත් අවුදු පංහසයක්කාදී හාට ඔය ඇත්තන්ට විස්තර හම්බවේවි. එතකොට ඔය ඇත්තෝ පත්තින මෑනියංගු දෙසා කරන අම්මාවරුන්ගේ දානී ගැන ඇහුහාම කොහොම වත් කිරි අම්මාවරුන්ට දාානයක් පූජා කිරීමෙන් ආනිසංස බොහෝමයක් හම්බවෙනවා. පනිිමෑන්ියන් හිටියත් නොහිටියත් ඔය ඇත්තන්ට ඒ රැකවණය නං අතිවිසාලයි. කොහොමත් ඒ වගේ තියන ගම්බද විවිධාකාරී තිය චාරිිත්‍රකමත් එෙක් පත්තිනිමෑණියන් මරමුණුකරගෙන කිරිය අම්මාවරුන්ට දානයක් පූජා කළ කියලා ඔය ඇත්තු බුතරත්නයේ ධර්මරත්නය සංගරාත්නය ගුණ දැනගෙන පැහැදීම ඇතික ගත්තයක ඔබ ැතිකරගෙන නෑ. ඔබ මොකද පත්තිනිි මෑණියන් සහ අර කිරියම්මාවුරු සරණයන් නෑන සසදිය ගොඩවීම වෙනුවෙන්. ඔබේ දරුවා බිහිවීම වෙනුවෙන් ඔබේ අම්යම් ගෙදර දොරී කටයුතු වෙනුවෙන් ඇය හැදුණු අසනීප ආදී දේවල් වෙනුවෙන් ඒවාගෙන් වලකන්න කියලා ඔබ යම්කිසි පිහිත කාරක්ෂාවක්කිල්ල බාරහාර වඋනා ඒව විෂ්ට කළා. සසර දුකින් ගොඩවීම උදසා තුනරුවන්ට ඔබ විංකරල තියෙන් තැන පත්තිනිි මෑන්ණියන්ට කිරියම්ම අවරුන්ට දුන්නොත් තමයි ඔය ඇත්තන්ගේ සාණනසීලය අහිමිවෙන්නේ. ඔය ඇත්තන් තිසරන සරණය අහිමි වෙන්නේ. එහෙම අහිමිවීමක් වෙන්න අඩ වගේ පුුණ්්‍යානුමෝොත්නා කටයුතු ඇසිදු කලා කියලා. මේ ඔබ ඇ ඔබයි තුනරුවන් සානයම අහිමි කරගන්න නං එපා එකොට ඔබ මිත්‍යා දුෘෂටියයක් සරණ යනවා. බුද්ධදර්සනයට අනුවාභ පින්දිය යුතු දෙවරු කවුරුන්ද කියලා ඇහුවොත් සම්මයයක් දුෘෂ්ටික වේවා මිත්‍යා දුෘෂ්ටික වේවා ඕන දෙවිකනෙට පින්දෙන්න්න. විිශ්ණු කතරගම සුම සමං විබේස නාතපාතෙන් සිදිසූනයක්න් අලුත්නවර බ්ඩාට කු බ්ඩා අයනායක දඩිමන්ඩ සක්‍රවයිසම දතරාස්ථ, විරට විරූපාක්ෂසාදී කොට ගස් ඕනෑම දෙවිකෙනේට සුම සමන් දිවරාජූත්තම යානංආද, ඕනෑම කෙනෙට ඔබ 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 පින්දීමේ ඔබට කිසිදු කැටලුවක්වෙන්නහැ. දැන් ඉතන්න රජකනයගේ මැති අමතුරුන්ට ඒේ කන්ස තියන ඔහු මත්‍ය දුෂ්ියි ඔබේ මැතියමතුරුන්ට උදවපදවුත් කරලා ඔබ ඔහුෙන් උදව් ලබාගන්නවා. ඉතින් ඔය ඇත්තන්ට මෙහි මැතියමතුරුන්ගේ උදව් හඹ වෙනවා. අපි කියමු නාගදික සංවාර්ධන අමාතතුමා මුස්ත්‍රිංජාතකයේ කියලා. ඔහුගෙන් ඔබට උදව් ලැබෙනවා අවාසදය කරලා. එතකොට ඔබෙන් සහයෝගේ ඔහුටත් ඕහගෙන් සහයෝග ඔබට ඇත් ලැබෙනවාක් යන ඔබ තුළුවන් සාරනයෑම අත්හැල්ල නං හු සහෝගේ ලබාගත්ත තැන් ගැටලුවඇත්තියෙනවා. එහෙම නැතුව ඔබේ තියෙන ගැටුලෝවිස්ද ගන්නනං ඔබේ සහයෝගෙ ලබාතුන් ලබාගත්ත ඔබට කිසි පස්සනයක් වෙන්නෙ නැහැ. යම් දවසක මිත්‍යා දුෘෂ්තිිකෙන් අනේ සම්මය දුෂ්ටික වෙන්නේ. ඒ දෙවරු සම්යා දුෘෂ්ටික වුණනෝතින්? ඔබ තාමාත්තඒක මි්‍යා ෂ්ිකයකළ හිතන් ඉතිියයොත්ම කදවන පාස්නය. එනිසා සම්යදෘෂ්ටික කෙනෙක් ඕන වෙලාවක මගපල් ලබා සැරලින් ගොඩ වෙන්න පුළුව මත්‍යාදෘෂ්ටිකෙනෙ ඕන ලාව සම්මයා දෘ්ටික වෙන්න පුළුවවා. භාගිවතුන් වහන්සේ පහල වෙනකොට කොයි දෙව අන්ද සම්මයා දෘස්තිය තුළ හිටියේ. බුදුරජාණන් වහන්සේ මි්‍යාද ෂ්ික දේවරුන්ට සම්මය දෘස්්ය පිහිට අන කටයුතු කරල දුන්නන්නේ බැයි ඒ දෙවර බදුරජාණන් වහන්සේ බුද්ධත්වය වෙනුවෙන් ඒ වජ්‍යාසනේළඟ ඉන්නකොට ආපුවිතිහත් බලන්නකෝ. ඇත සක්වල දෙවර ැක්මේ බුදුජාණන් වහන්ස හොයාගෙන ආප හිතිය බලන්න කොමිත්‍ය දුෂ්ිත්තේ තු ඉන්න කොත්. එනිසා ඕන මිත්‍යා දුෘස්ටිකනෙක් නියති මිත්‍යයා දුෘස්ටිකෙක් නෙමයිනම් ඒකනාට සම්යා දුෘෂටිකවෙෙන ඉඩකඩ ඕන තරන් තියෙනවා. නියති මිත්‍යා දුෂ්ටික වුණුත් තමයි සතර අපාගතවෙන්නේ එනිසා මිත්‍යයා දුෘෂ්ටිකත්ේ සමයයක් දුෘෂ්ිකත්තයට හරවන්න පුළුවන් කලනමිතුරෙක් වන්න පුළුවන්න්නම් ඔබට කොච්චට වටනවාද. දෙවිකෙනෙක් වුණනත් ඔබේ කල්්‍යයානමිත සේවනයෙන් පුළුවන් සම්්‍යා දුෘෂටිකෙක් බවට පත් කරගන්න ඔබ කොච්චා සේෂට කලනමිතුරෙද. ඒ නිසා ඔය පින්වතුන් දෙවියාන්ට පින් දෙනොට සියලුම සම්යයාධෘෂ්ටික මත්‍ය දුෂ්ටික දෙවියාන්ට පින්දීමේ කිසිදු වරදක්වෙදී නැහැ හැබයි ඔබ මත්‍ය දුෘෂ්ටික නොව ඉන්නටත් වග බලාගන්නට ඕන අන්තිමට ඔබ ඒ ඔස්සේමගල මේ කෝන මේ ඕෝන කර ඉල්ලීම මේ කළවරක් නතුව ඔබ මි්‍ය දෘෂටිකුනොත් එතැන්දුක ගැටලුව අතියෙනවා මේ දේවරොන්ට බාඩහාරවීම පින්තූ ළඟතියාගෙන වැඳීම අපි මිත්‍යා දුෂ්ටිකවේද. කොහොමාතතින් කවරු හරි කලාකරුවෙක් මෙිහම වෙන්න ඇති කියලා හ. ඇඳපු පින්තූරයක්න තියෙන්නේ. ඔය කියන විදිට සත්වරූපාදය නංගතින් දෙවර ළඟ තියව කියන අවම ආරුනේද. නමුත් කොහොමාතකමන්නේ අප කියමුකෝ කවරුහරි කලාකරුවයටට ඕන විදිට ඇඳපුරූපයක් ඔබ ලඟතියා ගත්ත කියලා. බ දෙවියන් අරමුණු කලාා කියලා එහෙම දෙවිකෙනෙක් ඉන්නවා කියලා ඒ ඉන්න දෙවියන්ට ඔබ පින්දුන්නා කියලා පින්දීලා ඒ දෙවියන්ගෙන් ඔබ යම් සහයෝගයක් එල්ලුව කියලා කවුරු හරින දෙවිෙනක්ගෙන් ඔබට උදව් ලැබේවි. දෙවියන්ගෙන් උදව් ලබයා ගනීමේ කිසිුදු වාරර්ධයක්ක්නෑ චංචිමාන එකාවගේ ධරමිටියේ කපන්න සක්‍රදිවරාජයා ගනින් තමයි දෙවවරාව මේ වියේසයක් මවාගෙන. එතකොට ඉහෙට සඳහන් දෙවරු සම්්‍යා ෘෂ්ටික නොවේනං අපි කවුරුන්ට හෝ ඒ පැහැදිලීකර ඒම දෙවරු වන්දනාමාන නොකරල් ලෙසකීමෙන් අපිට එම දෙවරුන්ගෙන් අවඩයක් හෝ කරදරයක් වේද. ඔය ඇතු දෙවියන් වන්දනාමාන කළ දෙව්‍යාස්සාන ගයොත් මිත්‍ය දුෂටිකව වෙනවාේ. ඔය තු දෙවියන්ට කල්්‍යයාාන මිත්තුවයි වෙල කල්්‍යයානමිත දෙවරූ බටත් කල්්‍යයාානිමිත්‍රත්වයට අරගෙන පින් ඔබ පින්කංකරලා ඒ පින් දෙවියන්ටත් අනුම උදංකරමින් කට යුතු කරන්න හිතන්න කොය ඇත්තූ එක්කම කලින් භාවය එක එකට හිටිය කෙනෙක් පින්දහාම් කර ගත්තා ඔබත් පින්කර ගත් ඔබාව මනුල්ස භවයට අ ඔබේ හිටියගෙන අද දිවලෝකඉන්නවා. එතකොට දිවලෝකීන්න ඔයාට දැන් වැෑදි දැත්මක් තියෙනවා. බ ඒ නට ඕන වෙලාලක නිවැැදි දැක්ම ඇතිතකර ගන්න පුළුවන්. ඔබේ දාහිතයකිෙනට අදෝබ එයා දිවලෝක උපාතල් ලබල ඉන්නකොට වැඳවැඩ වන්දනාමාන කරකර ඔහව සරණයන්නේෙකේ තේරු මක් නැෑැ. නමුත් ඔබ පින් අනමෝදන්කිරීම ප්‍රෝචනවත්වෙනවා. පින් අනමෝදන් කරන්නත් එපා කියලා වෙන්කරන එක සුදුසන හැ. ඒක එතරන් සුදු සියෝග දෙයක් නෙමේ දෙව අන්ට ඔබ පින් අනමෝදන් කරන්න දෙවියහන්ටත් කියන්ති යනවා දෙවියොත් පලිගන්නවා දෙවියෝ තනිත් අයිව මානවා දෙවියෝත් තනිත්තය දඩුවන් කරනවා දෙවරු සංසාරගත ඇත්තු දිවිවලෝ කොල ඉන්න කට්ටියත් ඒ ඒක වංචනයක දේවල් කරනවා. අනිත් අයි කොට වනවා ගහනවා යුද්ධ කනවයිතකොට ඒකටිය මැවනට ප. සතර අපාගත වෙනවා දෙවරු කියන්නේ ගලවුන් කාර්යෝනවේ සංසාර අනාතයෝ පිළෙසක් ඔබත් අද මනුස්ස ලෝකි නම් පින්දදාහම් කෙෙන හිෙට දීවලෝකයේ උප්පත්ති ලබ දැ ක්කොමහරිම දෙවිෙනෙක් ඔක්කම තියීමක හිතුවට ඔක්කො ඔබට නෑ ඔප ැවන් ට පස්සේ අපා ගත වෙන්නත් පුළුවන්. ඒ විදිහතියකවුණු තේරුම්ගන්නට ඕනෑ. සත්පුරුස පින්වර්ත්න ඊළඟට අහලතියෙන පස්නය. පිව ස්වාමීින් වහන්ස අවසරයි.සාංගීක හු ඕන හෙමදානයක් දීම සඳහා නිදසුනක් ලෙස. අතේ පන්දක මුදලක් ඇත. අපි ගන්නා බාණ්ඩ කඩවල් කීපයකීම මිලසඳහා අත්තේ තියෙන මුදල්පමාණයට ගැනීම කේවල් කිරීමකට ලක් කිරීම අදද කියලා. පිින්වත්නේ එහෙමනෙමේ ඔබේ තියෙන්නේ අතේරුපය පන්ධහා. ඔබ දන්නව අනිවාරයෙන් විකෝුණ කෙනා ලොකු මුදලක් අතේතියාගෙන කරන්න කියලා. තින් ඔයඇතු ප්‍රඥාවයෙන් බුද්ධිමත්ත පින්කමත් කරන්න බලාගෙන අරකිනාගෙන් අර විදිට කේවර කරල හෙම ඉල්ලීමේ වරදක් වෙ න්නත් නෑ. එතකොට ඒ කෙන යාට පස්නයක් වෙ න්නෙත් නැති වෙන්නේ සුසුවිහයට කටයුතු කරවි. ප්‍රනික පින්කම මේ කොටස්කළුවෙක් වෙන්නා පුළුවන් ඔහුට බාධ ප්‍රස්නෙකුත් නොවන විදිහට ඇතිිකක් අඩු කරල පින්ක මේ කොටස්කරුවෙක් වෙන්න පුළුව. ඒ ඔබට පවක් වෙනවද කියලා ඇහවුවත් ඔය ඇතු සතුම්මාලනෑ සොරකංකලනෑ කාමීවාදව හැසිල්නෑ බොලු කියලනෑ කියලාම් කියලනෑ සරපහසවත්න කතා කන හිසවත්න කතා කලන දඩි ලෝබයක් නෑකීන් තියමක් නෑ මිත්‍ය දුෘ්තියක් නෑ ඔබ ශක්ති පමණින් පින්කමක් කරන්න ඔබ මහන්ස අරගෙන තියෙන්නේ ඒකං ඔබට කකුසාසිතක් ඇතිවෙන්නේ මොකක්ද කෙර බැලුව අපිට හම්බුවන යාාන සම්පයුත්ත උසාසිත්නීද. එතකොට ය ඇතු අතේතියෙන් රුපයා පන්දහක් නම්. කඩී අටපේක රුපයා පන්දහස් පන්සීයක් නම්. ඒ පන්දහට දෙන්නේ ඇයි කේවල් කිරීමෙන් පවක් සිදුවේද. පිමුවත්නී පවක් සිද්ධ වෙන්න නම් ඒ අකුසල කර්මපතයක් සම්පූර්ණ වෙන කානා හැදන්න එපා එහෙම එකක් මෙතන නෑනේ. කොහොමත්තය ලොකුමුදලක් ලඟ තියයාගෙනන්නේ ඒ එක විකුණන්නේ. යම් කිසි අයෙකුගේ මාසික ආදායම එකක්ලස පනස්දහක්. සහ පවුලේ සාමාජිකයම් පහක් සිටී නම්, බුද්ධ දේශනාපඇදි පරිභෝජනයට හතරේ එකක් යැනු තිස්සද්දාහස් පන්සීයකි. එම මුදද අදකාලයේ හැටියට දෙනෙකුට අරපිරිමැස්මෙන් අවමාකාරයට ජීවත් වූවත් ප්‍රමාණවත් නොවන මුදලකි. ධර්මයට අනුකූලය මුදර කළමනාකණය කිරීමට අපහස වී ඇත. මෙම කාලයේ මුදල් කරමනාකරණය කිරීමට, ධර්මානකූල උප දෙෙසක් ලබාධනෙමෙන් ඉල්ලා සිටිමි. ඕනම දේක පින්වත්දි තියෙනවා පුංචි දුස්කර කාලයක්. ඉතිං ඔය ඇත්තං එක්ලස්ස පනස්දාහක් නම්. ඒකින් හතරින් එකක් තිස්හද්දස් පන්සීයක් නම් තිස්හදදාස් පන්සීය ගොඩවල් දෙක් ඔය ඇත්තු මේ මාසේ තවත් මුදල් ලැබිණීවට යොදවන්නේ පාය එක්ු මිනිස් පැලතිකක් හිතවන එහමන ඇත්තම් තක්කාලි පැල ිකක් හිටවනවා එහම නැත්තම් ඔය ඇතු ඒක තවත්දකට යුදවල ඉම් දෙයක් කරගෙන් තිකක් වැඩිමුන්දට විකුණලා තව මුදලක් හොයාගන්නවා ඔයමගේ ඔබේ ආර්ථිකය සක් ආර්ථිකය වැඩිවන විදිහට අර සීහට පනය මුදල යොදවනවනේ එතු මේමා එකක්ලස පනස්දහාඋනාට. ඔය ඇත්තු තිස්හද්දාස් පන්සීයේ ගොඩවල් දෙකක්. මේ මාසි වෙන් කලා තවත් මේ ලස්ස පනස්දාහට අමතරුව තව මුදලක් ලැබනේවට. එතකො ලබන මාස වෙනකොට ඔය ඇත්තන්ගේ එකක්ලස පනස්ධානමේ අර. මුදලයි ඒ මුදලී යොදවලා ඔබට ආදායමවැ ලැබෙන විදිහට යොදවල ලැබෙන මුදලයි විදිහයට තව ගොඩක් මුදල්ලයකතු වෙලා. එතකොටට ලබන මාස වෙනකොට තිස් අත්දාහස් පන්සී වෙනට පනස්ථාව වැඩි පනස්ථාවකට වැඩිවෙන්න පුළුවන්. ඊට පසක ලක්ෂේත්වට වැඩිවෙන්න පුළුවන්. ඔය ඇත්තුෝ හැම මහොත්තකම උපේනධනයෙන් කොටස් දෙකක් තව තවත් මුදල් ලැබෙන දේවල්ලට යොදහොනව කියන්නේ මාස තුන හතරක් ඇති පලවෙ මාස පොඩ්ඩක් අපහස්සවෙන්න. ගක්ින්දත් මස තුන හතරක් පහ කයක් යනකොට. ඔය ඇත්තන්ට කෑම බීමට විංකරන මුදලම ඔබේ ඇපීමට විංකර්න මුදලම ක්ලස පනස්දක් වෙන්න පුළුවන්. ඊට පහස ඒකම තව්ේ ඇත්තන්ට ලක්ස්ස දෙක තුන හතරපා කොහොමට මචරා දේවල්ම මිච්චර මුදලකින් මොනවාද කදන්න කළ හිතාගන්නත් බැරිතරා මුදල් කන්දක් ඔබට ලැබින්න පුළුවන්.ඉනිසාර සීයට පනහෙකොටස. තවතවත් මුදල් ලැබෙන දීවල්වට යුද වන කොරුස හොඳට කලපනා කරලා හොඳට ආදායම ලැබෙන ඒවට යොදවන්න එතකොට ඔය ඇත්තන්ගේ මාසක වේදමත් තැම්පත් කරන මුදලත් ගුඩක් වැඩි ප්‍රමාණ බවට පත්වෙනවා. ඊළඟට අහල තියෙන පශ්නේ තමයි ගෞරවනය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. බුද්ධා ශ්‍රාවකයේ දැනගත යුතු ප්‍රතිපදා හතරසාහ ඒ පිළිබඳ පැහැදිලි කරදනෙමින් ඉල්ලා සිටිමි. සම්මා සම්බුදුසානය සියරුම දෙනාට කියලා. පින්වත්නී ප්‍රටිපදා හතරත්තිර දුක්කාපටිපදා දන් දාබිඤ්ඥා. දුක්කාපටිපදාකිප්පාබිඤ්ඥා, සුකාපටිපදා දන්දාබිඥ්ඥා, සුකාපටිපදාකිප්පා බිඥා දී විදිහට. එතකොට කවුරු හරි කෙනෙක්. ධර්මමාර්ගේ යන්නට සිල් සමාදන් වෙලා සමත විදාසනා භාවනා වඩමින් විදාසනාවටත් ඇවිල්ලා. අයිභූමික සංස්කා ධර්මයන් ගැත් විමසමින්, පටි සම්පා ධර්මාදී කවුණු හොඳට අවබෝධ කරගෙන. බොහෝම දුකසේ දුක්පටිපදාවකින් බොහොම විහෙසක් කරගෙන. දුකස බොහොම ගරුාවින් බොහොම විහෙසක් කරගෙන මඟපල් ලබන කෙනෙක් වෙන්න පුළුවන් දුක්ා පටිපද ද බිඥ කෙනෙක්. දුස්කරව මඟපාල් ලබන්න පුළුවන්. ඒවගේම දුක්කාපටිපදා කිප්පා බිඤ්ඥා විදිහට ප්‍රතිපදාව දුස්කර වුණත් මඟපාල් ලැබීම වහම සිද්ධ වන හෙම ගමනක් වෙන්න පුළුවන්. ඒවාගේ සුකාපටිපදා දුක්කාබිඥාාව විදිට ප්‍රතිපදාව සැපවත්ත අභඥ මඟපල් ලැබීම දුස්කරවහෝ ප්‍රතිපදාව සැපවත්ව මඟපල් ලැබීම සැපවත් විදිහට සිද්ධ වෙන්න පුළුවන් ඔන්න ඔ විදිට හ වා. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි අවසරය පින්වස්ස්වාමින් වහන්සේ. ඇතමන් අභිධරමයේ ප්‍රතිස්සීප කරනවා. ඒ ඔවුන් සාධාරණීය කරනය කරන්නේ බුදුරජාණන් වහන්සේ අභිතරමී මිනිසුන්ට නොව දිවියන්ට දීස්නා කරපු නිසා. තවද අභිතරමේ තේරුම්ගන්න මිනිස්සුන්ට ප්‍රඥාව මදි නිසා. තෞතිසාවී ගිහිල්ල අභිතරමි ඉගෙනගන්න කියනවා. මනුස්සලෝකේ ඉන්නකොට ගුණදරම පමණක් පුරුදු කලාාම ඇති කියනවා. සාාසනය අතුරුදහන් වීමේදී මුලින්ම අභිතරමි අතුරුදහං වන බ භාගවතුන් වහන්සේ දේශනා කළේ මේ නිසානේද ස්වාමීණී අනුකම්පාවෙන් පහතාජනසයක්වා මහ සඟරුවන නිදුක් පීවා නිදෝග වීවාසූ පත්වීවා කියලා. අවනාවන්ත ගුණබර සත්පුරුස පින්වර්නේ. අභිධර්මයේ ප්‍රතිස්සේප කරණවනන් කවුරු හරි කෙනෙ ඔහු දන්නෑ කිසිම සූත ධර්ම දේශනාවක් නිරවුල විස්තර කරගන්න. දම්ස පැවතුන් සූත දේශනා වේදීම, අත්තකිලිමතානි යෝගයේ කාමසුකාලි කානු යෝගයේ දෙක අත්හැරලා ආර්ෂ්ඨායක මාර්ගයේ දේශනා කරනකොට එහි ඇල තියෙන? සම්මාධ ට්ියදීම චතුරාර් සත්‍ය ධර්මය ගැන නිවැදිදයක්ම ඇතිකරගන්න කියන කාරණාවේදී. ඒ චතුරාර්ය සත්්‍ය ධර්මයේම දුක්ක සත්්‍ය කියෙන කාරණාව පංචුපාදා නස්කන්දේමයි. ඒ පංචපාදා නස්කන්දී වෙන රූප වීතනා සංඥා සංකාරය විඤ්ඥාන කියන ධර්ම ඒ රූපස්කන්දීවෙෙන රූප විසියට වීත්නාස්කන්දය කියන ේදනාචයිසකගේ සංඥාස්කන්දීකන සංඥාචයිසගේ සංකාරාස්කන්ධගේ කන්දය කියන ඉතිරි චෛසික පණහා. චයිසික පනස් දෙකින් ඉතිරි පණහා. එතකොට විඤ්්‍යානාස්කන්දීකන් සිත්තා සූනාවේ පරමාත ධර්මතම අභිධර්මේතුළු ගන්නන්නේ. එතකොට ඒ ඒ පුද්ගලයින්ගේ ඩිත් මේ ස්වභාාවය අනුව භාගවතුන් හ දධර්ම දේශනා කළ තියෙන්නේෙ. එහෙන එකම සූතවේ ඔක්කෝටම දේශනා කරන්න නිපාය. යි විදිට වෙනස් වෙනස් විදිහට දේශනා කලේ එකක් ඇයටට ගලපෙන විදිට. එතකුට එක් අඇයට ගලපෙනි විදි දේශනා කනකෝ දේශනා කරපුු ධර්ම කාරනා ටිකමොකද. ඒ තම පින්වර්ත්නය අබිධර්මේ දම් සෑ පැවතුන් සූතය නෑ හැම තැනකම තියෙනවා. දම් සැපැවතුන් සූතයත් අනත්තලක්කන සූතයක් අතර මැදදි. බුදුරජාණන් වහන්සේ කොච්චද වප්ප බද්්‍යිය මහනාම අස්සජයේ තවසලුන්ට කොන්්ඩාන්නේයේ තවස්සලුන්ට කවුණු දේශනා කල තියෙනවාද. තම් සැප්පවතුන් සූතේ දේශනා කළ පවහොදාවප්ප තවස කොන්්ඩන් වස ළඟතියාගෙන අනිත් අයාවනවා පින්ද පාති ඉතුරි තුන්දනා. එත පැස්සේ ඊ ළඟගදව ඉතරි තුන්දනෑු ඊළඟගතව සිතිරි තුන්දන ඔව දිහට එක්කෙන අ එක්කෙන අරගෙන බුදුරජාණන් වහස මොනව කියන්න ඇත්තේ. නವದ ದೇಸනා කරන්න ඇತಿ ಭಾಗವತ್ತ ಮොකೌು್ು ೇಸනාಕಲಕದ ತ್ು හිತන්නේ. ිත් කන්ද ගැනමේ ධාත්වාඇන ඉන්ද්‍රයාදිය ගන් තමයි දේශනා කරන්නේ. අන්තිම දවසේද අනත්තලක්කන සූතයේ සියල උත්තමයන් වහන්සේලාට රහතන් වහන්සේලා වෙන්න පුළුව අන්කම ලැබුණා. මන්න මේවා ගැන් නොදන්නාකමනිසා තමයි අභිධරම මේ පතිස්සේප කරන්න ඔයඇත්තු ැනගන්න ඕනේ අභිධරමේ පතිසේප කහනයිවපතිස්සේප කළ ඔබ පරිස්සං කරගන්න. තෞතිසාව ගිහිලා අිධරමය. ප්‍රඥාව මදින්සා තෞතිසාවේ ගිහි අභිතර මිගෙන ගන්න කියනවන. පින්වන්නේ සරියුත් මහරතන් වහසේ තෞතිසාට ගිහිල වෙන්නට අිතර මීගෙන ගත්න්න ඇති අනෝතපතිවල්ලක දින්නේ. එතකොට සරියුත් මහරාතන් වහන්සේගේ අනිකුත් පින්වස්වාමීන් වහන්සේලා තෞතිසාාවට ගිහිල වෙන්න තිගෙන ගන්න ඇත්තේ. අනිසාමින්න් වහන්ස සැරියුත් මහරතන් වහන්සගේ නෙේ ඒෙකට මනුසලෝක නෙේ වන්න ඇති. ගෝසිංහ සාහලවනයේද අභිධරමිහෙම සාකච්ඡා කළ අතීතයේ අභිමය හැම ස්වාමින්න් වහන්සේ නමක්ම ධර්ම කතික ස්වාමින් වහන්සල පරිහණය කළේ පින්වල තවතිසාාවට ගිහිලවෙන්න ඇති මේවා සම්පූනයම ධර්මයේ පිළිබඳ වැරදි මත ඒවා නැතිකරගෙන ඔබ අභිතරමිගෙන ගන්න අිතරමේ නැත්නා ඔහුර ධර්ම කතික බිස්්වක් වෙන්නත් බැරිවෙනවා. ඊළඟට හලතියෙන පස්්නේ අවසරෑ පින්වත් ස්සාමින් වහන්සේ. බුදුන් වහන්සේ පිටදුම් බෝධිය, සීමාහා බෝධීන් වහන්සේ එම බෝධීන් වහන්සේ මහානුභාව සම්පන්නය පූචනීයයි එම බෝධීන් වහන්සේගේ සාකාබෝධීන් වහන්සේත් පූජනීයි, අආනුභාවයි නමුත් පාරී ඇති ගොඩ්නැගිරිළඟ. සැහැදී ඇති ඇසතු ගසවාලවලට බුලත් කල පවා ගසනවාමා දැක තිබෙනවා. නිවශස්වල ඇති ඇසතු ගසුත් මිනිසුන් ගලවා දමනවා. මහානුභාව සම්පාන සීමාබෝධීන් වහන්සේ සාකා වහන්සේලාමෙන් අර පාරවාල්ලල ඇති ඇසතු උගස් පූජනීයද. එසේ එම ඇසතු ගස් ගලවා දැමීමෙන් පවසිදුවේද. කවුණාවෙන් පහදාදෙන්ලෙසි ඉල්ලා සිටිමි තෙරුවන්සානය ඔබවහන්සේට කියලා. කවුුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්නී, මහාබෝධි සත්්‍යයන් වහන්සේ ගයාාවේ ඒ අවිජහිත පූජන් අවිජහිත ස්ථානය තුළදී එදා ඒ විදිහට සම්මා සම්බෝධීතයට පත්වෙනකොට ඇසතු බෝධීන් වහන්සේ තමයි ජැසීමා බෝධීන් වහන්සේ තමයි පිටතුම් බෝධීන් වහන්සේ වුණේ එතකොට ඉන්දියාව තව කොච්චර ඇසතු බෝධීන් වහන්සේලා තියෙන්න්න ඇද. නමුත් ඒ ඇසතු බෝධීන් වහන්සේලාට ගරු සත්කාර කලේ නැහැ. එදා ගයාවේ සීමමාාබෝධීන් වහන්සේයට ගරු සත්කාර කලේ ඉන්දියාව තිබ හැම ගස ඇසතු බෝරුකාක්ම හොයොහො යන්න ගේ නෑ එදා හිටිය පිරිසත් නින් පසු පිරිසත්. එතකොට ඒ ඇසතු බෝධීන් වහන්සේ ගේම් ගලවග. ඇඒ ලබාගත්තේ සාකාවතමයි. එදා අපේ ජීත වනාරාම පුුණන්න්‍ය භූමේතුෝලි රෝපණය කළේ ඒ වගේම ඒ අසතු බෝධීන් වහන්සේ ගෙනුත් ඒ වගේම ජයිසේම බෝධීන් වහන්සේ ගෙනුත් ලබාගත්ත අංකුට තමයි අනිත් තැංවලටත් වඩ මමාගත්ත විශේසයම ලංකාවට ලංකාවිදිීතයේ දම් ඒ අස්ට පරරුව බෝධීන් වහන්සේලා දෙ තිස්පාරුව බෝධීන් වහන්සේලා විදිරේ ඒ බෝධීන් වහසල රෝපණය කරනවා එතකොට බැසතු බෝධීන් වහසේ ඇලාට ඇසතු රූ කොලට ඒ ගෞරවේ ැබුන් නැහ. මේ ගෞරවේ ලබෙෙන මේ පරම්පරාවට ඒ කියන්නේ ඒ පරම්පරාවන්නේ ජැසහා බෝධීන් වහන්සේ සහ ඒ දරු පරම්පරාව ඒ බෝධීන් වහන්සල සාකා ප්‍රසාකා ඒ පරම්පරාව අනෙකුත් ඇසතු බෝධී ඇසතු ගස් නෙමේ ඇසතු රක් නෙමේ. එතු ජැසීම හා බෝධීන් වහන්සේගේ පරම්පරා වර්තමානයේදී කාක්බෝධි ආදී විදිරි විධ තැන්වල අපිට දකින්න පුළුවන් නමුත් භාගවතුන් වහන්සේ සෙවනදී පිටදී වදාලේ ඒ ජැසීමමාහා බෝධීන් වහන්සේ ගයාවේ ඒ ඇසත බෝධීන් වහන්සේගේ පරම්පරා. ඒ විදිහට පින්වර්ත්නි ඔය ඇත්තු මේ කවුන තේරුන්ගන්නට ඕනෑ. ඉතින්ද ඇතු ගස් ගලවාදයෙන් පවසිදිවේදකි ලැහුහාම ඔය ඇත්තූ බෝධීන් වහන්සේලා සම්බන්ධෝනම් පරිස්සමින් කටයුතු කරන්න ඕන මොකද ඒ ජයසිමා බෝධීන් වහන්සේගේ පර වනත් අනුභව කරපු සතෙක් ගහිලා තවතනක. පහරමින් කටයුතු කරනවා බොහොම පරිස්සමින් ඔබේ සිතට හානියක් නොවන විදිහට ඒවා ගලවන්න ඕන තැන්න්නම් ගලවනක මෙ අත්තය නව ගලව ලිබත් කරලා අදහනය කරමින් එය සද්ධහාව තවකෙනෙ නැති නොවන දෙයක් පවට පත් කරලා පරිස්සමින් කටයුතු කරන්න ඕන. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ අවසරය පින්වල් ස්වාමින් වහන්සේ මා වෙසක් පෝවට සිල් සමාදම් වනා එහිදී දහවල්දාානයගෙන ඉවරවෙනකෝ දොළහයි දහය පමණ වුණා. එවිටි විකාලභෝත්නා සිල්පදී කඩවේද ඔබවහන්සේ පතන්න අවබෝධියකින් ඉක්මම් භවේක නිවන් දකිත්වා. සත්පුරුස්ස පිින්වත්න සහර ර මුදුන්වන කාලතිීවා දොළහයි පනස්පා දොළහයි පන්හා වගේ. සමහර ඉර මුදුම්වන කාල තියෙනවා. සමහරි ඉර මුදුන්වන කාල තියෙනවා එකයි පනස්පා එකයි පන් මෙමේ. එකොළහයි පනස්පා එකොළහයි පණහා වගේ. තවත් සමහරි ඉඩ මුන්වන කාල තියෙනවා දොළහයිපා දොළහහිදාය දොළහයි පහල වගේ. එතකොට ඉර මුදුම්වීම මෙතන අපට වැදගත් ඉංගීසිීන්ග උුන්ඩුවසවම නෙමේ ඉර මුදුම්වන වෙලාවනුව තමයි, ඒක විකාලභෝජනය උනාද නැත්් කළ දැනගන්න පුළුවන්වෙ ඒක දැනගන්න පුළුවන් හරියටම ඉර උදාාවන වෙලාව අනුව. ඉර උදාවී වෙලාව අනුව, ඉර මුදුම්වන් වෙලාව හරියටම දැනගන්න පුළුවන්කම ලැබෙනවා. කොහොම වුණත් පින්වර්ත්නේ අපි කියමකු වෙසාපෝවෙදස දොළහට ඊර මුදු වුණේ කියලා. විනාඩි දහයක් පහවෙලා ඔය ඇත්තෝ ආහා අණුභව කලාන කිසිම ප්‍රශනයක් නෑ ඔය හත්තු විකාල් බෝත්නා සිල්ිපද අ අපූරුවට කඩාගෙන තියෙනවා. අරකිවව විදියට ඉර මුදුන් මුුණු වෙලාවන්න ීරණය කරන්න අදට අදත් ඒ විදිහයට ඔය ඇත්තු අහපු සියලු ගැටලුවලට පිළතුූ ලබා දුන්න සියලුවුම් ප්‍රස්්න වලට පිළිතුූ ලබාදුන්න සත්පුරුස පින්වත්න අසූ හත්තන ධර්මසාකච්ඡා වාරයයි අදත් මේ විදියට සිදු කරන්නට යෙත්නේ. ඔය ඇත්තු ආකාණ්ඩවම මේ වැඩ සටහම් ආලාවාර්්‍යක සම්බාන්ධවෙන්න බලන්න මොන තරම් ප්‍රයෝජනවාද ධර්මසාකච්ඡා අසූ හතක් තුළ. ඔය ඇතු මොන තරන්න ධර්මසාහකරයක් විවෘතකද ගත්තද. පි කටුවාටකා පරිවාර් ගන්තෝලි මොහා ධර්මසාගරයක්. ඔබට තියෙන එකක පස්නවදින්. ඔබ මේ ලබාගත්ත පිළතුර අනිවාරයම ත්‍රිපිට කටවාටකාද ධර්මවිනයට එකඟොමයි තියෙන්නේ සසරි එකගඩිබෙන් අධිස්ථාන සලීව කටයුතු කරගන්න. අදත් මේ සඳහා බොහො හිහස වී කටයුතු කරප අප අපට ඇැකේ පඥාසාර සිිස්ස පින්වාද ස්වාමීන් වහන්සේ. ඒවාගේම ජයිලා මැතුුම් ඇතිනේ දූ දර්මය උතුම් පින්බිම නිර්මාණය කළ පුර්ණ්‍යවන්තයෝ විිවිත රටවාදලසටන ඔය පුුණ්‍යවන්තයෝ ධර්මාශවනය කළ පස්න ඇසූ නන්න ඇුරින් සහයෝගී දැක්වූ හැමට කාර්මණ්ඩලී හැමට ඔබ සියවු දෙනාගේම නමින් මියගේ ඥාතීනත මීපින් අනමෝදං වෙත්වා. දෙේවරු මීපින් අනමෝදං ඔබ සැවම රකිත්වා ඔබ හැම දෙනාටම ඉක්මං භවයකදීම නිවන් දකින්නට ඉක්මං අවස්ථාවක දීම හේතු සම්පත් මහකුරාගොස් නිවන් දකින්නට මේ පින් හේතු සම්පත් වීවා ඔබටයි අප අසිර්වාද කරන්නේ අපි අප රැකේ පඥාසාරසිසපොඩි හාමුදුුවන් වහස ජලා මැත්ම ැන්නෙද දරුව කාර්මණ්ඩද සියදුුමදි නාටම දාය කාරකාදී ඔබ සැබට නිදුක් නිරෝගී තී්‍ර කාල්ස ලබේවා. අභිවාතන සීලිසය නිච්චං වදාපචායනෝ චත්තාරූ දම්මා වඩ්ඩන්ති ආයවන් නෝසකම්බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්තිම වචය අතූ නි්භාන සම්පත්ති මිනාති සමිච්චතු තෙරුවත් සරණයේ.